අයිබවන් ඔබ අද එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් පසුගිය සතියේ දේශපාලන ලෝකයේ වැඩියෙන් කතාබහට ලක්වෙච්ච මාතෘකා අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ පිළිබඳව කතාබහ පසුගිය සතිය තුලදී කතාබහට ලක්ුණා කාට මේ නායකත්වයේ හිමි වේද කියන කාරණය පිළිබඳව සාකච්ඡාවට ලක්ුණා ඊට පිළිතුරක් ලැබිලා තියෙන පසුබිමකයි අද දවසේදී 360 සජීව සංවාදයේ අපි මෙහෙවන්නේ අපි ඒ අනුව 360 සජීව සංවාදයට ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩිලාල් කාන්ත මහතාට අයිබන් කියලා බුදුමම පිළිගන්නවා දැන් ඊයේ සිට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිද්ධ වුණා जनता विमुक्ति पेरमुनेत नायकत्वे गेन गेटलुवाक् तिब्बद मे नायकत्वे विनस्करन्न हिम गेटलु सहगत तत्त्वयक् तिब्बद नायकत्वे पक्ष मैतिवरण वलट पसुगे मैतिवरण वलट मे नायकत्वे बलपैवद मुखक्त नायकत्वे विनस्करन्न बलपापु साधक मे पक्ष नायक सोमान समरसिंह सहोदरयागे योजनावक् तिबुना देन कालेक पटन තුමාදරන නායකත්වය වෙනත් කෙනෙකුට බාර දී යුතුය කියලා. ඒක ටිකක් කල්ලිඳන් තියෙන එකක් මේ ඊයේ පෙර දෙකක් නෙමෙයි. නමුත් ඔය පහුගිය කාලේ අපේ පක්ෂයේ ඇතුලේ ඇති වුණ යම් යම් බිඳ වැටීම්. කල්ලි බිහිවීමක් සිද්ධ වුණා. ඒවා එක මේක ටිකක් පස්සට කල් ගියා. ඉතින් මීට මාස 3කට පෙර सोमन समरसिंह सहोदरयाम अपे मध्यमकारक सभावट इदिरिपत्करा पक्षे नायकत्वय विनत्किनकुड बार देन्न ओन कियला तवे का कपू मेन्न सर एक ओयाट एंड ओन कियने एक कियन्ने मे नायक කම වෙනස් කරන්න හේතු උනේ තනි සාධකයක්ම නෙමෙයි රටේ ජාතික දේශපාලනෙත් වෙනස්කම් අවශ්‍ය යුගයක් කියන සාකච්ඡාවත් එක්ක තමයි මේක ආවේ. ඉතින් යෝජනාවකුත් තිබුණා. යෝජනාවකුත් තිබුණා සෝමන් සමරසිංහ සහෝදරයාම තමයි අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම මේ සඳහා සුදුසුයි කියලා යෝජනා කරේ කරුණු කාරණා ගොඩක් සමග. ඊට පස්සේ අපේ මධ්‍යම කාරක සභාව මේක පිළිබඳ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ඒකමතිකව තීරණයක් ගත්තා අනුර කුමාර දිසානායක සහෝදරයා පක්ෂ නායකයා බවට පත් කරන්න ඕන කියලා. මධ්‍යම කාරක සභාව ඒ තීරණය ගත්තේ මීට මාස 3කට පෙර. නමුත් අපි තීරණය ගත්තට අපේ සමාජිකත්වයෙන් අනුමැතිය ලබා ගත යුතුව තිබුණා අපිට ඒක. දැන් ये सम्मेलने तेनकोट अनूर दानो अनूर नायक इतकोट अभी हमोम दानो एक जनमाध्यम मे सहकच्चा आवे अभी सिद्धौना मे समल पवत्वा सुगद्दास गृहस्थ क्रीडांगने वेंकरगान इतकोट एक मासिकरितर कलिं करगान इतकोट अभी सुगद्दास गृहस्थ क्रीडांगने वेंकरला सत्यक्वितर यानकोट मे सहकच्चा आवा मेक वेंकरला तीन मुखाद एलियट आवा मुकद मेक किला समुवाक्तियान्नपि अनवय किला मेक निलवशं प्रकाशित पत्कराड पस्से इतनसिट एन्न पटंगत्ता नायक साकच्चाव कौद विनस्विनवद नैद्द मगेन मच्चीवल मगेन समहार वेलावट अहुव समहार जनमाध्य मे मेनसक् करन्न यनवा ओब तोरा तेरुवोत् ओब मुकद कियन्ने किला मम किंवा इतिन समुलुव तोरनवा नम् अपि ए वगेम बार गन्न ओन किला एतकोटत् ममत् दन्नवा मे अपि दैन मेक तीरणय करला इवराई ओगे मे समल आसन्न मेन लोक साकच्चावक माध्यम आवा मम एक वरदक मे कि प्रश्न तिबुना वरदक किन्नतीकमदे रटे श्रीलंका दास पक्षे हरी एक सज्जाति पक्षे हरी पक्ष हिम घटूं तीयनो नायकत् पुरयान तीयनो ये पक्ष अतुल देवाल पीलिबंद बलापुर අපේ සංස්කෘතිය ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක්. නමුත් ඔබ සඳහන් කරනවා යම් කල්ලි සෑදීම් පක්ෂය ඇතුළේ සිද්ධ වුණා යනුව මේ නායකත්ව වෙනස පිළිබඳව කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබ්බා කියලා. දැන් ඒ කල්ලි ගැසීම් කියලා ඔබ සඳහන් කරේ මොන ආකාරයට දැන් තවමත් ඒ කල්ලි මේ පක්ෂය තුල ඉන්නවද නැත්නම් කැඩිලා වෙන් වෙච්ච අය පිළිබඳව ඔබ සඳහන් කරන්නේ? ඇත්තම මම කතා කරේ අපි කල්ලි කියලා කතා කරේ පෙරටුගාමි නමින් එළියට ගිය කණ්ඩායම. ඊට කලින් ගත්තොත් විමල් වීරවංශ
ඇතුළු පිරිසක් එළියට ගියා ඔබටත් මතක ඇති මං හිතන්නේ ඒ ඒ අවධිය ගත්තම මේ සමහර කාල තිබුණා අපි මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කරලා දවසක් ගත වෙනකොට අපි එළියට දිය යුතු නැති තොරතුරු එළියට ගියා ජනමාධ්‍යවල පළ වුණා ඒතර අපිටත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඒ දවස්වල කවුද මේවා කියන්නේ කවුද මේවා දෙන්නේ කියන ප්‍රශ්නේ නමුත් බලන් බලන්න මේ පාර ගත්තොත් අපි මාස 3කට ගලින් කලින් ගත්ත තීරණය මධ්‍යම කාරක සභාවේ සියලු දෙනා දැනුවත්ව තියෙද්දි මේ ජාතිය සාකච්ඡාවක් තියෙද්දි CID එකෙන් හොයද්දි ජනමාධ්‍යවේදීන් වශයෙන් තොරතුරු හොයන්න ඔබලට අයිතියක් තියෙනවා තොරතුරු දැනගෙන ප්‍රකාශකපත් කරන්න මේ විශාල පිරිසක් උත්සාහ කරානේ මේ මේක ගන්න නමුත් ගන්න බැරි වුණානේ මේ බාර ගන්න බැරි වුණා ඒ ගන්න බැරි වීම එක 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 දෙයක් සහතිකව ප්‍රකාශයටපත් කරන්න පුළුවන් අපිට දැන් වෙනකොට පුළුවන් කමක් තියෙනවා අපේ පක්ෂය ඇතුලේ තීරණයක් අරගෙන ඒක එළියට යන්න නොදී ආරක්ෂා කරගන්න අවශ්‍ය මොහොත එනකම් ඉතින් ඒකම අපිට ශක්තියක් එයිම කියනවා දැන් මේ කල්ලි කතා ඇතුලට අදාළ එක නෙමෙයි කියන දැන් ඔබ සඳහන් කරනවා මේ පක්ෂ නායකත්ව වෙනස පිළිබඳව පසුගිය කාලේ පුරාම සාකච්ඡාවට බඳුනුණා කියලා ඒ වගේම හිටපු නායකයා විදිහට සෝමා ශමරසිංහ මහතා ඔහු ඔහුටත් අවශ්‍ය වුණා මේ පක්ෂේ නායකත්වයේ වෙනත් කෙනෙක්ට බාර දෙන්න වෙනත් දේශපාලන යුගයක් ඇවිල්ලා තියෙනවා ඒ යුගයට වෙනත් නායකයෙක්ව තෝරාපත් කරගන්න එවැනි අදහසක් ඔබෙන් ප්‍රකාශ වුණා එතකොට සෝමා ශමරසිංහ මහතාට හිටපු නායකයා විදිහට එතුමාට මේ අවබෝධය තිබුණා නම් එතුමා මේ වෙනස්කම් වලට සූදානම් නායකයෙක්ව සිටියා නම් ඇයි එතුමාටම මේ 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 නායකත්වයේ කියන තනතුර වෙනස් නොකර එතුමාටම මේකට නායකත්වයේ දෙමින් ඔය කියන දේශපාලන අලුත් දේශපාලන ප්‍රවාහය ඇතුළේ ගමන් කරන්න බැරි වෙන්නේ ඇයි එතුමාගේ නායකත්වයෙන්? ඇයි වෙනත් කෙනෙකු පත් කිරීමේ අවශ්‍යතාවය? ඔව් පත් කිරීමේ අවශ්‍යතාවය වෙන්නේ මෙහෙමයි දැන් සෝමන් සහෝදරයාගේ අධ්‍යක්ෂීම් විශාල ප්‍රමාණයක් තියෙන අතරම අපි පක්ෂයක හෙට දවස ගැන අනාගතය ගැන හිතන්න ඕනනේ. ඒතර පක්ෂය අලුත් අය අතර පත් කරන්න ඕනේ. දැන් මම ගත්තොත් මම නිතරම කල්පනා කරන දේ තමයි මම කොහොමද තව නායකයෙකු කණ්ඩායම බිහි කරගන්නේ? එයාට අවස්ථාව දෙන්නේ. දැන් උරු සමිති ව්‍යාපාරය ගත්තත් මම එහෙම හිතනවා. දැන් අපි තුම අපි වසන්තයෙන් ගොඩක් කට්ටි ඉන්නවනේ. මම නිතරම බලන්නේ කොහොමද මට වඩා තැනකට මේගොල්ලෝ ගෙනල්ලා මේගොල්ලෝ අතර මේක බාර දීලා මම තවත් කටයුත්තක් කරන්න කියන අදහසක් ඇත්තටම අපි තුල තිබෙනවා. මොකද අපි මේ ව්‍යාපාරයන්නේ ගොඩ නගන්නේ පෞද්ගලික එකක් නෙමෙයිනේ. ඒ නිසා අපි කාතුලත් නිතරම තියෙනවා මේ Taman දැනට දරන වගකීම තවත් කෙනෙකුට සුදුසු තැනකට ගෙනල්ලා බාර දීමේ ඌමනාවකින් අපි නිතරම පෙළෙනවා. ඉතින් සෝමන් සහෝදරයා ඇත්තටම එක පැත්තෙන් ගත්තොත් දැන් ඔබ කවුරුත් දන්නව වයසයි. ඈ අවුරුදු 72ක් විතර සෝමන් සහෝදරයාට වෙනවා. ඒ නිසා සහෝදරයා කල්පනා කරනවා ඇත්තටම මේ වගකීම් වල මේ පුටු වල තමන්ගේ ජීවිතය අවසන් වෙනකම්ම ඉඳලා මේව බදාගෙන ඉන්නවා වගේ හැඟීමක් සමාජයට දෙනවා වෙනුවට අපි ආදර්ශයක් තව පැතිවලින් දීලා තියෙනවා වගේ මේ කාරණේදිත් දෙන්න ඕන කියලා. ඇයි එතුමා එහෙමනම් තවදුරටත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ? මොකද ඒකත් එතුමාට තිබුණා වෙනත් කෙනෙක්ට තරුණ කෙනෙක්ට ලබා දෙන්න. නෑ මේකයි. එතුමා නායකත්වය සම්බන්ධ මේ යෝජනාව ගෙනාවා. අපි එකමතිකව මේක සම්මත කළා. සමුළුවත් එකමතිකව මේක සම්මත කළා. ඊට පස්සේ අපි සමුළුවෙන් තව දෙයක් කරගන්නවානේ. සමුළුවෙන් තව දෙයක් කරගන්නවා. ඒ තමයි අපි මධ්‍යම කාරක සභාවක් සමුළුවෙන් පත් කරගන්නවා. දැන් කලින් තිබ්බේ 25යි. අපි මේ පාර 30ක එකක් පත් කරගෙන තිබෙනවා. ඉතින් ඒ මධ්‍යම කාරක සභාව රැස් වෙලා තමයි ඊළඟට දේශපාලන මණ්ඩලය සහ ලේකම් මණ්ඩලය තෝරන්නේ. එතකොට නායකත්වය මාරු කරා කියන්නේ සම්පූර්ණයෙන්ම සෝමන් සහෝදරයාගෙන් කරගත යුතු වැඩ කොටස් අපි අයින් කරන්න ඕන කියන තීරණයක පක්ෂේ නැහැ. ඒ නිසා මධ්‍යම කාරක සභාව තීරණය කළා සෝමන් සහෝදරයා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මේ වගකීම දැරිය යුතුයි කියලා. අපේ අදහසක් තිබෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මේ සමාජික එක් කළ පැත්තකින්ම තියන්න. එහෙම නෙමෙයි එතුමගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් අපි තවදුරටත් පක්ෂයට ගන්න ඕන. එතුමත් එය දීමට සූදානම්. නමුත් ඔතන ඇත්තම තියෙන්නේ මේ අපි ඉල්ලා සිටියා නම් ඇත්තම පක්ෂය ඉල්ලා සිටියා නම් සෝමන් සහෝදරයා තවදුරටත් ඉන්න ඕන කියලා ඉන්න ඕන. අපේ අපේ තියෙන සංස්කෘතිය විනය අනුව ඉතින් නායකත්ව වෙනසක් වෙන්න ඕන කොහොමද පක්ෂෙත් එක පිළිගත්තා ඒකම තිබුණා. ඔව් දැන් අපි වෙන වැඩක් කරමු කියන තැනක කවුරුත් ආවා. ඉතින් නමුත් තවත් වැඩක් අපි ගන්න ඕන කරගන්න ඕන සියල්ල අත්හරින්න ඕනේ නැ කියන පදනම පක්ෂය සලකන හින්දා ඒ වගේ කීම සෝමන් සහෝදර පක්ෂෙන් බාර දුන්නා. දැන් තෝ සහෝදරයා කිල්ලීම නැහැ සහෝදරයා කියන්නේ ඕන වෙලාවක අවංකවම කියන්නේ ඕන වෙලාවක කියන්නේ මම පක්ෂෙන් පවරන ඕන වැඩක් කරන්න සූදානම් කෙනෙක් කියලා. ඒ කියන්නේ නිකන් නිකන් නෙමෙයි කියන්නේ ඒ ඇත්ත හැඟීම කියන්නේ මේ මං වුණත් එහෙම තමයි
जनता विमुक्ति पेरमुने नायकत्वयट योजना वेच्च नम अतर ओबतुमागे नम पिलिबंदवत् सदहन वुणा ओबे नमत् मे योजनावु नायकत्वय सदहा योजना वेच्च नम अतर तिबुणा कियला देन जनता विमुक्ति पेरमुने देशपालनय देशपालन वयस पिलिबंदव सलकीमेदी ओब इदिरियेन सिटिनवा अनुर कुमार दिसनायक मंत्रीवरयाट वडा එතකොට දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ ඔබතුමා ඉස්සරහින් ඉන්නවා නම් ඔබ ඔබ මේකට නුසුදුස්සෙක් උනේ ඇයි මොකද්ද ඔබේ අසමත් වීමට හේතුව මෙහෙම දැන් සෝමන් සමවිසින් සහෝදරයා විදේශගතව ඉන්නවා දියගත්තා අපේ රටේ නායකයා විදියට කටයුතු කරේ රට තුළ ටිල්ලින් සිල්වා සහෝදරයා ටිල්ලින් සිල්වා සහෝදරයා නිල වශයෙන් නායකයා කියලා අපි නම කිව්වේ නැති වුණාට ये नायकत्व कार्यभारे लेखम कमे कार्यभारे देखम एक विट ओहुटत मे क्या तीन अपे देशपालन मंडल ओणम के मेक बार दिन पूर्वा अभी किवे अभी कौर कौर अपे बार दिन वना බාර මේක වයසත් එක්ක දින පස්සේ කාලයත් එක්ක දින පස්සේ වයසනේ මේ දැන් ටිල්වින් සිල්වා මහතා සහ ඔබ ඒ වගේම විමල් වීරවංශ මහතා නන්දන ගුණතිලක මහතා මේ අය ජනතා විමුක්ති පෙරමුණ යලිත් බිහිකරන කාලවකවානුව වෙනකොට සෝමන් ශාමරසිංහ මහතා විදේශගතව සිටින අවස්ථාවේදී යලිත් ජනතා විමුක්ති පෙරමුණ බිහිකරන කාලවකවානුව වෙනකොට මේ 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 වගේ කිහිප දෙනෙක් තමයි මේ මේ කටයුත්තේට උර දීලා කටයුතු කළේ. එතකොට ඒ අවස්ථාවේ මා හිතන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් එතුමා පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ වැරදි නම් නිවැරදි කරන්න පුදුමට අවස්ථාවක් තියෙනවා. දැන් එහෙම පසුබිමක දැන් ඔබ ටිල්වින් සිල්වා මහතා මේ වගේ අය දේශපාලන වශයෙන් පරිණත අය ඉඳද්දී ජේෂ්ඨය ඉඳද්දී ඇයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරියට එන්නේ මොකද්ද ඔහුගේ තියෙන විශේෂත්වය සහ ඔබලාගේ තියෙන මුසුන්සුකම් මොකද්ද මෙහෙමයි මේ සාකච්ඡාව මෙච්චර අපේ පක්ෂයේ ක්‍රමය සහ සංස්කෘතිය අනුව එච්චර හොඳ එකක් නෙමෙයි කියන්නේ දැන් මේ සෝමන් සමරසිංහ සහෝදරයානි මේ යෝජනාව ගෙනාවේ හරි එතකොට अभी कवरुत योजना आगे तव योजना इधरपत् हेम अभी तो ओण ने हेम अवश्यता व्यक्ने हेम अभी मुखद अभी कवरुद्धन विन पक्ष वलट वडा मीट काल कथा कर लि बेनो विन पक्ष वल नायक क्यूम ईट अदाल तीन मे विशेष बल तल रणिल विक्रमसिंह महत्या विशेष बल तल तीन एक व्यवस्था तीन इतकोट अपे पक्ष व्यवस्था नायक आट के विशेष बलता अरे इतकोट अभी सामूहिक पवरागन लबन कटियुत तम अभी करानी इतकोट मेक सामूहिक व्यायाम अभी कौर नायक तनीम करण बुल देने मट तनीम करण बुल देने संहार पक्ष हितन मे मट बुल मंत के अपे हेम अदास इतने योजना का एक हाई प्रश्न ओ पार्लिमेंट हूं कार्यभार करण पार्लिमेंट अभी खंड नायक अभी तक रो पार्लिमेंट विपक्ष नायक आगे कार्यभार इष्टकर रणिल विक्रमसिंघे महत्य कार्यभारे मे विपक्ष नायक कार्यभार इष्टकर थिंग कपकिरी परित्यागयान कटियल गतम अनीत भाग्य काले अभी पक्षे मूनदीप अभियोग इतने जायगंड अभी सामूहिक मेदिहत्ती मलदी तिबुन मेदिहत्ती नईलान को लंका धनट मंगिदान मेति किसी लुकमात्यांश कल दी इडम वारी मार्ग पशु संपद नहीं मत इडम कृषिकर्म कृषिकर्म इडम वारी मार्ग पशु संपद अद अमितर विसी करें अनूर सहोद दक्षि अनीत दक्ष नी विशेष दक्षक राशि अतीनो इत अभी दक्षक तोरगण मोन नायकत्व वेनस्वीमत् एक्क पक्षे तनतुरु दरु आयगे तनतुरु यम तनतुरु वेनस्कम सिद्ध वुणा पालक लेखम किला ओबतुमाव ओबतुमागे तनतुरु
ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ පාලක ලේකම් කියලා අදහස් කරන්නේ? මොකද්ද මේ කාර්යභාරය? මේක අලුත් එකක් නෙමෙයි. අලුත් එකක් නෙමෙයි. මේ කලින් සමුලෙිනුත් මම තමයි මේ පාලක ලේකම් ඉදිරියටපත් උනේ. දැන් වාර දෙකක් විදියට වාර දෙකක් මේ පත් වෙලා තිබෙනවා. මේකේ කාර්යය මෙහෙමයි. දැන් අපි මේක මට ඕක අහයිද කියලාත් ඇත්තටම හිතුණා. මම ටිකක් ඒක කියන්නේ පැහැදිලි කරන්න කොහොමද කියලාත් හිතේ තාරේ. ඒ කියන්නේ මේවා දැන් අපි තුමුකෝ පක්ෂයේ ඉන්නා නායකයා. තව තව ප්‍රධාන ලේකම් ඒ ඒ අයට කාර්යයන් තියෙනවනේ. දැන් මේ කෝච්චියේ තියෙන පාලක මැදිරිය කියලා එකක්. ඒ කියන්නේ පිටිපස්සේ තියෙනවනේ පෙට්ටියක් පාලක මැදිරිය කියලා. දැන් කෝච්චිය ඕනටට හයියෙන් යනවා නම් පාලක මැදිරියේ කෙනාට පුළුවන් පොඩ්ඩක් බ්‍රේක් එක ගහන්න චුට්ටක් පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් මේ යන විදිය පොඩ්ඩක් වේගෙ වැඩි. ඒක පොඩ්ඩක් හදන්න ඕන. ඒ කියන්නේ දැන් පක්ෂක කරන සමස්ත කටයුතු පිළිබඳව සොයා බලලා ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි තුමු නායක සහෝදරයාගේ ක්‍රියාකාරීත්වය, ලේකම් සහෝදරයාගේ ක්‍රියාකාරීත්වය, ප්‍රචාරක ලේකම් සහෝදරයාගේ ක්‍රියාකාරීත්වය, පක්ෂය ඇතුළේ අනිකුත් තියෙන කටයුතු, ඒතර දිස්ත්‍රික්කවල කටයුතු තියෙනවා. කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවානේ. ඒ කටයුතු පිළිබඳ සොයා බලලා ඒවා නිවැරදිව වෙනවද නැද්ද කියන දේවල් පිළිබඳව මධ්‍යම කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේක නම් මේ පැත්තෙන් යන විදිය ටිකක් එච්චර හොඳ නැහැ. දැන් අපි ශිෂ්‍ය ව්‍යාපාරය ගේමුකෝ. ශිෂ්‍ය ව්‍යාපාරය දැන් මේ යන විදිය සම්බන්ධයෙන් පොඩ්ඩක් මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. අර මේ මූලික දේවල් කම්කරු ව්‍යාපාරයේදී මම්මනේ කරන්නේ. ඒතකොට ඒක මම්ම තමයි ඇවිල්ලා හැබැයි කියන්නේ පාලනය කරගන්න වෙන්නේ. ඒ වගේ අර මම අර කෝච්චිය ගත්තේ මේකයි. හැබැයි දැන් කෝච්චියේ රියදුරු මහත්තයාගේ පාලනය කරන්න යම් පමණකට අර පාලක මැදිරියේ ඉන්න කෙනාට පුළුවන් වුණාට එයාට බෑ කෝච්චිය දුවන්න. හරි බ්‍රේක් කරන්න පුළුවන්. දුවන්න ඕනේ ඒ අදාළ අය. නමුත් ඒවා සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක්, සොයා බැලීමක්, මතක් කිරීමක්, පක්ෂයට කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න පුළුවන් සියලුම කටයුතු සම්බන්ධයෙන්. පසුගිය කාලේ පාලනයක් නැතුව යම් යම් දේවල් සිද්ධ වුණේ. එතකොට පක්ෂය තුල යම් යම් කණ්ඩායම් කැඩිලා යන්න, පෙරටුගාමි පක්ෂයේ විදියට පක්ෂයක් නිර්මාණය වෙන්න. එතකොට ඔය පාලක කටයුත්තු කොහොමද සිද්ධ වුණේ? පාලනයක් නැතුවද මේ දේවල්? නෑ නෑ, ඒ අවදී වුණත් යම් යම් දේවල් සිද්ධ වෙනකොට ඒවා සොයා බලලා දැමෙන්න මෙහෙම තොරතුරු වගේක් තියෙනවා. මේක ගැන හොයලා බලන්න ඕන. එහෙම නැත්නම් මේ පත්‍රයක මෙන්න මෙහෙම එකක් ගිහිල්ලා තියෙනවා. මේක අපි ඇතුලේ සාකච්ඡා වෙච්ච දෙයක්. මේ සාකච්ඡා වෙච්ච දේ කොහොමද එළියට ගියේ? මේවා ගැන හොයලා බලන්න ඕන කියන. ඒ කියන්නේ ඔය දැන් අපි සමහර තීන්දුව తీරන පක්ෂය ඇතුලේ ගන්න අපිට කල් වේලා ඇතුව සමහර දේවල් හොයා ගන්න පුළුවන් උනේම එහෙම අපේ විමසිල්ලක් සොයා බැලීමක් තියෙන නිසා. දැන් ඔබට මතක ඇති ඔය අපේ මෑත කාලීන ඔය කල්ලි බිහි වෙච්ච වෙලාවේ දැන් අර කිව්වේ කාර්යාලය දැන් ඔන්න අල්ලගන්න යනවා, මෙහෙම කරන්න යනවා. ඒතරක ඔන්න ලාල්ගේ කණ්ඩායමක් ඇවිල්ලා තමයි ඒක මේ බේරගත්තේ කියලා. ඔය කියන්නේ අපි ඒවා විමසිල්ලෙන් සෙවිල්ලෙන් හිටපු නිසා තමයි එහෙම ඒවා කරගන්න ඇත්තටම පුළුවන් උනේ. ඒ නිසා මේ පහුගිය කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි, හෙටත් එහෙමයි. අපි මේක නිරන්තරයෙන් ඒ ශේෂවල වැඩ කටයුතු සම්බන්ධයෙන් කවුරු හරි ඒවා යන විදිය පිළිබඳ සොයා බැලීමක් තියෙනම ඕන. අද අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අයබෝවන්. අයබෝවන්. හරි, දුරකථන විසන්දි වෙලා නැවතත් අපි සම්බන්ධ කරගමු. දැන් පාලක ලේකම්ගේ කටයුත්ත මෙහෙමයි. ජනතා විමුක්ති පෙරමුණ යලි ගොඩනැගීමත් එක්ක විශාල ජනපදනමක් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගොඩනැගෙනවා. යලි ගොඩනැගීමත් එක්ක දැන් ඊට පස්සේ ඒකත් එක්ක සෝමන සමරසිංහ මහතා ලංකාවට පැමිණෙනවා. ඒ දේශපාලන කටයුතු සිදු කරගෙන යන අතරවාරයේ අපි දකිනවා පසුගිය මැතිවරණවලදී මේ ජනපදනම වැඩි කරගන්නවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තවදුරටත් පවත්වාගෙන යන්නේ එන්න අඩු වෙලා තියෙනවා. දැන් මම දන්නේ මේවා මේ පාලනය කිරීමේ හැකියාවක් ඔබතුමාට තිබ්බේ නැද්ද කියලා. කොහොම නමුත් දැන් මේ සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් හිටපු නායකයා විදිහට සෝමන සමරසිංහ මහතා විසින් සිද්ධ කරාද? ඔහු අඳුනගත්තද මෙන්න මේ ගැටලු පක්ෂය තුල තිබ්බා, ඒක නිසා තමයි ජනතාවගේ කැමැත්තෙන් පක්ෂය ඈත්ුනේ කියන කාරණා. ඒ පිළිබඳව ස්වයං විවේචනයක් ඇතුවද නව නායකත්වයකට පක්ෂය බාර දෙන්නේ? අතරම අපි ඔය 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ පක්ෂය තුල සම්පූර්ණ ආපසු හැරිවිලිමක් කළා.
ආපසු හැරි බැලීමක් කරලා අපි ආපු නිගමනයක් තියෙනවා. ඒකෙදී අපිට පක්ෂයක් විදියට දැන් මේක අපි කාටවත් පුජ්‍යලයකට බැර කරන ක්‍රමයක් අපේ නැහෙනි. අපි ජයග්‍රහණ පොදුවේ භුක්ති විඳිනවා නම් පසුබැසීම් පරාජයනොත් අපි පොදුවේ භුක්ති විඳින්න ඕන. ඒක මේ අහවල් පුජ්‍යලයාගේ ප්‍රශ්නයක්, අහවල් කෙනාගේ ප්‍රශ්නයක් කියලා ලඝු කරන එක පරණත දේශපාලන ව්‍යාපාරයකට සුදුසු එකක් නෙමෙයි. දැන් මෑත කාලින කියන එකෙන් ඔබතුමිය අදහස් කර සමහර 94 න් පස්සේ වෙන්න ඇති. ඉතින් දැන් බලන්න 94 න් පස්සේ ඔන්න දැන් අපි ආපු ගමන ගැන චුට්ටක් බැලුවොත් අපි කිව්වා උනුත් එකයි මුනුත් එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ කියන එක තමයි අපි එකෙන් කිව්වේ. ඒක අලුත් කතාවකුත් නෙමෙයි. අපේ පක්ෂ බිහි කරන්නේ මේ මේවා එහෙම තමයි කියන පදනමත් එක්ක. ඉතින් එහෙම අපිත් එක යම් ඒක පිළි අරගෙන මේ දෙකටම විරුද්ධ බලවේගයක් අපිත් එක්ක පෙළගැහිමින් ඉස්සරහට ආවනේ. උදේ අපි තනියම ආවා. එතන අපි මන්ත්‍රීකම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් 10ක් ගත්තා තනියම 2002 අවුරුද්දේ. එතකොට ඒවා ගත්තොත් ඇත්තටම වෙනසක් වාමාංශික නැඹුරුවක් මේ තියෙන එකට විරෝධාකල්පයක් එක්ක එකතු වෙච්චා. ඒවා තමයි අපි සලකන්නේ නිකන් අවබෝධයෙන් අපිත් එක්ක පෙළගැහිච්ච ඡන්ද. ඊට පස්සේ ඒකත් එක්ක අපි අර පරිවාස වැඩ පිළිලකට ගියා චන්ද්‍රිකා කුමාරතුංග මෙතනියත් එක්ක. ඒකෙන් තමයි අර අපිට පුළුවන් වුණේ 17 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න. ඒක අපේ මැදිහත් වීමෙන් ගෙනාවේ. ඊට පස්සේ ඇමති මණ්ඩලය 20ක් දක්වා ආඩු කරන වැඩ පිළිවෙලට ගේන්න. එහම අපි කරපු වැඩ ටිකක් තියෙනවා. ඒ ගොවිනාය කපා හැරීමක් කරා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අවුරුද්දක් යනත් එක් වැඩි නොකරනවා කියන ප්‍රතිපත්තියකට ආවා. ඔබ වැඩ ටිකක් කරානේ. ඒ වැඩ ටික සමාජයේ එකෙන් ගත්ත එකපාරට මේගොල්ලන්ට මේ අවස්ථාවක් අම්මලා මේගොල්ලෝ හොඳ වැඩක් කරා කියලා. අරගෙන ඒකත් එක්ක ආයේ අවුරුද්දකින් තිබ්බනේ ඡන්දේ 2001 දෙසැම්බර් 5 තිබ්බා. අනල් වික්‍රමසිංහ මහත්තයා කැමති වෙන ඡන්දේ. ඒකෙදි ඇත්තටම අර ඊට අවුරුද්දකට කලින් අපිට 10 තිබ්බ එක නිකන් ක්ෂණිකව 16ක් වුණා. දැන් මං උනත් පාර්ලිමේන්තුවට ආවේ ඒ 16 අවස්ථාවේ. එතනින් පස්සේ ඇත්තටම ජාතික දේශපාලනේ මේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරා ලොකු වෙනසක්. වෙනස තමයි UMP එකෙන්වත් අහන්න නැතුව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්වත් අහන්න නැතුව පෙබරවාරි 22 ගැහුවා ගිවිසුම ප්‍රභාකරන් එක්ක සටන් නිරාම ගිවිසුම කියලා. ඒක එකක්. ඒක බලවත් වරදක්. අපි අදත් කියන්නේ ඒක බලවත් වරදක්. ඊළඟට තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ රටේ රාජ්‍ය දේපළ සහ සම්පත් විකුණලා ඉවර කරලා ඉතුරු වෙච්ච ටිකක් තිබ්බදව. ඉතුරු ටික ඉවර කිරීමේ වැඩපිළිවෙල පටන් ගත්ත රිගේනින් ශ්‍රී ලංකා කියලා. ඇත්තරම ඒ වැඩපිළිල ගියා නම් මේ වෙනකොට රටේ අපේ ඡන්දදායකයෝ දැනගන්න ඕන රටේ ජනතාව මේ වෙනකොට ලංකා බැංකුවක් නැහැ. මහජන බැංකුවක් නැහැ. ජාතික ඉදිරි කිරීමේ බැංකුවක් නැහැ. ඊට පස්සේ දැන් ගොඩක් කතා බහටපත් වෙන රේගුව සුරාබදු එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුනම එකට එකතු කරලා අධිකාරියෙක් කරලා අධිකාරියක් කරලා පෞද්ගලීකරණ වැඩපිළිලකට ආවා. කරුජය සූර්ය මහත්තයා විදුලි බල මණ්ඩලයේ කෑලි අටකට කඩලා විකුණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරා. අපි ඒක ක්‍රියාත්මක කරන්න දුන්නේ ඒක වෙනම කාරණයක්. මම මේ කියන්නේ ඒ වගේ වැඩසටහන් ගොඩක් ආවා. ඉතින් ඔය දෙක මත පදනම් වෙලා අපිට ඕන වුණා ජාතික දේශපාලන වැඩපිළිලක් ගොඩනගන්න මේක පරද්දන්න. දෙමට සමා වෙන්න පොඩි වෙලාවක් ගන්න අවශ්‍ය අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. හඳයි නැවතත් ඒ විසන්දුවේ ලැබුමට අවස්ථාව. එතකොට මේ අපිට ඕන වුණා දැන් අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සමාජයේ මෙන්න මේ தත්ත්වයට එරෙහිව එකතු වෙන සියලු දෙනා පෙළගස්සන්න අපිට උවමනාවක් ආවා. ඉතින් ඒකත් එක්ක අපි ගියේ වැඩපිළිවෙල අවුරුදු දෙකමාරක් විතර ගියා. ඔන්න එතකොට ශ්‍රී ලංකා එකත් එක්ක අපි සාකච්ඡා කරා. චන්ද්‍රිකා නෝනත් එක්ක සන්ධාන වැඩපිළිවෙලකට ගියා. දැන් සන්ධාන වැඩපිළිවෙලට යනකොට අපි අර එතෙක් එකතු කරගෙන ආපු අපේ 10යි ඊළඟ 16යි එතනින් පස්සේ වේගෙන් අපි වටා එකතු වුණා සමාජයේ. ඊළමට විරුද්ධවයි මේ පෞද්ගලීකරණයට විරුද්ධයි. මේ ඡන්ද පදනම ගැන මම මේ කිව්වේ. විශාල වශයෙන් එකතු වුණා. දැන් අපි සන්ධානෙ ගහුවානේ. සන්ධානෙ ගහලා ඒ ඔක්කොමත් එක තමයි ආණ්ඩුවට අපි ඇතුල් වුණේ. හැබැයි අපිට සුනාමි සාන මණ්ඩලය කියලා එකක් චන්ද්‍රිකා නෝන ගෙනාපු නිසා ඒක කියන්න ඕන ප්‍රභාකරන්ට කොටි සංවිධානයට මූල්‍ය පාලනය දෙන එක. නීත්‍යානුකූලව විදේශ මුදල් පවා එකට ගෙන්න ගන්න පුළුවන්. එතකොට එච්චරයි අඩු වෙලා තිබ්බේ ඊළම බිහි වෙන අනිත් එකේ වෙනකොට ගොඩක් දුරට සම්පූර්ණ වෙලා තිබ්බේ. එනිසා අපිට ඕන නැහැ ඒක පරද්දන්න.
එතන අපි ඒකට කෑ ගැහුවා විරුද්ධ වුණා අන්තිමට චන්ද ගන්නවන කිව්වා නෑ මේක කරන්න මොන මට මතකයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ලේකම් කිව්වා මේ ආණ්ඩුව තියනවද නැද්ද කියන එකට වඩා අපිට වැදගත් සුනාමි සාන මණ්ඩලයේ දෙන එක එහෙම කියපු ලේකම්ලා ওই ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා ඉතින් අපිට සිද්ධ වුණා එළියට එන්න අපි ආවා හැබැයි අපි ආවට අපිට ගෙනිච්ච කට්ටිය ආවේ නෑ මේ අපි අරගෙන 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 ගිහිල්ලා තැනකට දාලා අපි තීරණයක් අරන් ආවා අන්න එතනදී තමයි පළවෙනි වතාවට 94 න් පස්සේ අපි එකතු කරගෙන ආපු සමාජ බලවේගයයි අපි අතර යම් කිසි ප්‍රතිවිරෝධයක් නිර්මාණය වුණා ඒක නිර්මාණය වෙනකොටම ඊළඟට ජනාධිපතිවරණය ආවා අපි මහින්ද මහත්තයා දිනවන්න වැඩ කරා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් දාපු අපේක්ෂකයා දිනවන්න වැඩ කරා කිව්වොත් තමයි හරි වැඩ කරලා එතකොට අර ජනතාව හිතාගත්තාන්න අර අර අපිත් එක්ක ගැටුමක් හදාගත්ත ඡන්දදායකයා හිතාගත්තා එයි අපිව ගෙනාවනේ උපරිම මනාප දීලා හැම දිස්ත්‍රික්කයකින්ම ගෙනාවනේ අපි ඒගොල්ලෝ හිතායි හදාගත්ත මේකත් එක්ක සම්බන්ධ වීම නිසා මහින්ද මහත්තයා දිනවන්න වැඩ ගන්න පටන් ගත්ත නිසා හැබැයි ඒගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නේ ආවා අපි ආණ්ඩුවට සම්බන්ධ උනේ නැහැ එතකොට ඒගොල්ලෝ බැලුවා මේක මොකද්ද කියලා හරි එතකොට 2006ව පළාත් පාලන ඡන්දේ අපි තනියම ඉල්ලුවා. එතකොට ආණ්ඩුවට සම්බන්ධ නැතු ඉල්ලුවා. ඒකත් අපිට හොඳ ප්‍රතිචාරයක්. හැබැයි ඊට පස්සේ යුද්ධේ පටන් ගත්තට පස්සේ අර අපි අරගෙන ගිය ඡන්දදායකයා එතන නතර වුණා. අපි එළියේ හිටියා. හරි. එතකොට දැන් කවුද අපිට ඡන්ද දෙන්නේ? අපි කාලයක් තිස්සේ එකතු කරන් ගෙන ආපු අයත් මෙතන නතර වුණා. අපි එළියට ආවා. හරි. අපි එළියට එන වේගයට ඒගොල්ලෝ ආවේ ඒගොල්ලෝ දැන් නෙමින් ඉන්නේ එළියට ආවා ඉතින් අතොර අපිට ඉන්න මේ අපි මේ ජේපී කාර්යයට ටික කරි කවුරු හරි කියලා අපි කල්පනා කරන මේ වටා ඉන්න ටික දෙනෙක් තමයි ඡන්දෙ දෙන්නේ අයිය අතොර යුද ජයග්‍රහණ මේ පැත්තෙන් එනවා ජනතාවට ජයග්‍රහණයක් තියෙනවා එහෙම තමයි ආවේ ඒ ඇවිල්ලා ඉතින් 2010 වෙනකොටත් ඒකේ ලොකු වෙනසක් උනේ නැහැ රට අර බේරගත්ත එහෙමනේ රට බේරගත්ත ජනාධිපති රට හදයි කියලා මේ ඡන්දදායකයෝ හිතුවා ඉතල හිටියා දැන් අවුරුදු 4ක් යනකොට තමයි ඔන්න දැන් කෝ විපක්ෂය කවුද උත්තරයක් ඕන කියන තැනට සාකච්ඡාවක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ නිසා මම කියන්නේ කි අපේ ඡන්දපදනම අපිට අහිමි උනේ පෞගේ කාලේ අපි මේ ගොඩනගාගෙන ආපු එක අපි චන්ද්‍රකාන ඕනත් එක්ක අරම එක්ක ගිවිසුමකට යන්නේ නැතුව චන්ද්‍රිකාව පැත්තකින් තියලා ඒ බලවේගෙත් එක්ක එහෙම ඉස්සරහට ගියා නම් ඒ බලවේගය අපිත් එක්කත් අරගෙන යනකම් අපිට තව ටිකක් ඉන්න තිබ්බා. හරි. මේ මහින්ද ගොඩක්කොට දාලා අපි පැත්තකට වුණාම ඔඩොක්කු වෙන්නේ. තාම මහින්ද ගැටේ ගහගත්තනේ. කෑපොඩ ගහගත්තා. ඔඩොක්කු අල්ලන් හිටියා දැම්මා ගැටේ ගහගත්තා. අර පොට්ටනේ ඇතුලින් දැන් තමයි ඒකෙ හිමින් හිල් වෙලා කට්ටිය එළියට හිමින් ඉන්නේ. ඉතින් ඒ නිසා අර ඉතිහාසයක් පුරා අපි ගොඩනගාගත්ත බලවේගය අපි එතන තියලා අපි ආවා. ඒ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් නිතරම සමත් වෙන්න ඕන තමන් ගොඩනගන බලවේගයේ දිගටම අල්ලන් නඩත්තු කරන් යන්න. ඒක කරන්නට ඔබතුමන්ලට අපිට බැරි වුණා. අපිට දුරකථන නැමතුමක් තියෙනවා. අයිබෝවන්. 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 ඔව් ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න. ආ මට අපි ලාල් සාදුරෙන් අහන්න ඕනේ. ඔව්. මේ අල්ද කොමාර සාදුරයා මේ ගුණරිටිකෙන් තනිල්ල පාරා නැහැ. ඉස්තිකි පාරා එතුමා. නැද්ද මැතිවරණෙදී ආවා ඊට කලින් ඒවත් ජයග්‍රහණය කළා ඊළඟට පහුගිය මහ මැතිවරණයේදී අනුර සහෝදරයා කිසිම දිස්ත්‍රික්කයකින් ඡන්දෙ ඉල්ලුවේ නැහැ
දැන් මන්ත්‍රී හැටියට කටයුතු කරන්නේ අපි ජාතික ලේස්ත්‍රි මන්ත්‍රීවරයා විදිහට තමයි අනුරෝපත් කරලා තියෙන්නේ ඒ නිසා අර ඒක නිවැරදි කර ගැනීමක් ඒ සහෝදරයා කරගත යුතුයි ඊළඟට ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු ඒක දෙකට බෙද ඒ කියන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා කියන එක දෙකට බෙදලා තියෙන එක මේව මේ එකට තියෙන්න ඕන කියලා අපේ ප්‍රතිපත්තියක් නැහැ දැන් අද වුණත් මේවා වෙනස් කරන්න පුළුවන් අපි කල්පනා කරනවා මේක දෙපළක තියෙන එක හොඳයි කියලා දෙපළක තියෙන එක හොඳයි කියලා ඉතින් ඒ නිසා අපි මේක වෙනස් කරලා තිනවා ඒක සුසුකාන් නොසුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අනිත් එක මීට කලින් අපි වෙනස් කරේ ඒ කියන්නේ විමල් වීරවංශ පක්ෂෙන් ගියපු එකයි යවපු එකයි හේතු කරගෙන ඉන් පස්සේ විජිතට බාර දුන්නේ ඉතින් ඒක දිකටම ආවා ඒක මේ මේ කාගවත් හැකියාව නොහැකියාව දෙකක් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙත් එක නෙමෙයි අපි වඩාත් හොඳ කළමනාකරණයක් සඳහා තමයි එහෙම කරලා තියෙන්නේ අනිත් එක ඇහුවේ ඉතින් මේ මාව තෝරාපත් කර ගැනීම ගැන නොගැනීම ගැන හරි ඉතින් මෙහෙමයි පත්තර වලින් ඕක හැදුවේ සහ ජනමාධ්‍ය වලින් හැදුවේ අපි ඔහොම කතාවක් සාකච්ඡා කරලා තිබ්බේ නැහැ කතා කරෙත් නැහැ අපිට කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැහැ ඉතින් අනිත් එක අපේ කවුරුපත් වුණත් ඒ ගැන එච්චර කලබල වෙන්නත් ඕනේ නැහැ කවුරුත් අපි සාමූහිකව වැඩ කරන්නේ අනුර සහෝදරයා නායකයා වුණත් තව කෙනෙක් නොවුණත් තිල්ලින් සහෝදරයා වුණත් නොවුණත් අපි සාමූහිකව තීරණ ගන්නේ සාමූහික තීරණ ක්‍රියාත්මක කරන්නේ ඉතින් ඒ නිසා වෙන පක්ෂවල වගේ මේක මහා ලොකු විපර්යාසයක් කියලා ඕනට වඩා ගන්න ඕනෙත් නැහැ දේශපාලන මණ්ඩලයේ අදත් සෝමන් සහෝදරයාත් ඉන්නවා මධ්‍යමකාර සභාවේ ඉන්නවා එදා වගේම ඉන්නවා නමුත් සෝමන් සහෝදරට උමනාව තිබුණා මේක වෙනස් කරන්න ඔහුගේ අපි කවුරුත් පිළිගන්න ඕන මානසික ශක්තිය වගේම මිනිහෙකුට කායික ශක්තියකුත් තියෙනවා අදාළයි එතකොට ඒක අපි තේරුම් ගන්නකොට ජවයකින් දුවලා පැනලා වැඩ කරන්නත් අවශ්‍යයි අර එවැනි කාරණා තමයි අපිට අත්‍තර බලපෑවේ මේ වෙනස්කම් කිරීම කරන්න හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරු යලි 360 සජීව සංවාදයෙන් හමු වෙමු එතුමා පූර්ණ කාලීනව මුල් අවදී සිටම කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගම එක්ක. දැන් ඔබතුමන්ලා වගේ කීප දෙනා මම කලින් නම් සඳහන් කරපු අය නන්දන ගුණතිලක විමල් වීරවංශ ඔබතුමා ටිල්වින් සිල්වා මහතා මේ වගේ අය පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන අවදීයේදී විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව කටයුතු කරපු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මදක් නතර කරලා පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණ යලි ගොඩනැගීම සඳහා ගොඩනගා ගැනීම සඳහා එක් වෙන්න කියලා කරපු ආරාධනාවත් එක්ක ඇතැම් ශිෂ්‍යයින් තමන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් දුරකට නතර කරලා මේකට ඇවිල්ලා යලිත් අවස්ථාවල් වලදී ලද විදිහට ගිහිල්ලා තමන්ගේ උපාධි කටයුතු හමාර කරපු අවස්ථා අපි අහලා තියෙනවා. දැන් ඒ අවධියේදී පූර්ණ කාලීන දේශපාලනයට වත්මන් නායකයා විදිහට අනුර කුමාර දිසානායක මහතා එදා සම්බන්ධ වුණාද පූර්ණ කාලීනව තමන්ගේ උපාධි කටයුතු පැත්තකින් තියලා එතුමා ජනතා විමුක්ති පෙරමුණ නැගිටීම සඳහා නැගිටවීම සඳහා ඒ කටයුතු වලට සම්බන්ධ වුණාද පූර්ණ කාලීන දේශපාලනයට? මෙහෙමයි. කෙනෙකුට පුළුවන් විභාග කරන ගණුව මේක කරන්න. විභාග අත්හැරලා මේ වැඩේ සම්පූර්ණයෙන් කරන්න ඕන කියන කතාවක් නැහැ. කෙනෙකුට පුළුවන් මුළුමනින්ම ඒක නොකර ඉඳලා කරන්න. එහෙම ඉල්ලීමක් කරේ නැද්ද පක්ෂීය අවස්ථාවේදී? මම කියන්නේ ඒක අපිට ඒක අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපිට ඇත්තට බර අදාළ කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙක් උපාධිය කරගෙනම ආවනම් පූර්ණ කාලීනව වැඩ කරන අස්සෙම හරි දැන් පූර්ණ කාලීනව වැඩ කරනවා කියලා මම්මගේ සමහර වැඩ නොකරගෙන ඉන්නේ නැහනේ.
මම පොත්පත් බලනවනේ පත්තර බලනවනේ කියවන දේශපාලනේ කියන්නේ නිකම්ම නිකන් ගෝනේ පාවෙන එකක් නෙමෙයිනේ පූර්ණ කාලීන වැඩ කරන ගමන් උනත් කෙනෙකුට විභාගේ පාස් කරගෙනත් එන්න පුළුවන් ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ එහෙම එන්න පුළුවන් වඩා හොඳයි එහෙම කරගන්න පුළුවන් නම් කෙනෙක්ට ඒක බැරි වෙන්නත් පුළුවන් ඒ ඒ ඒ බැරිකම හෝ පුළුවන්කමම ප්‍රධාන සාධකයක් නෙමෙයි අනිත් එක දැන් ටිල්වින් සහෝදරයා ගත්තොත් අපිට වඩා ඊට එහා පරම්පරාවයි දැන් විජේවීර සහෝදරයා සෝමන් සහෝදරයා ගත්තොත් ඒ එක එක කාලේ ඊළඟ කාල පරිච්ඡේදයේ තමයි ටිල්වින් සහෝදරයා වගේ ඇවිල්ලා ඊළඟ එකේ තමයි අපි ඉන්නේ ටිල්වින් සහෝදරයාගේ එකට පස්සේ ගියේ ඒකේ අපි එක එක කෙනා ඉන්නවා ඈ මම ඉන්නවා නන්දන හිටියා විමලුත් යම් ඊටත් විමල් තව චුට්ටක් පල්ලෙහාට කිව්වත් කමක් නැහැ ඔහොම අපි පිටසක් ඉඳලා වැඩ කරලා තියෙනවා ඉතින් මේක තියෙන්නේ මෙන්න මේ කාල රාමුවත් එක ගණන් හදන්න බෑනේ දේශපාලනේ එක එකයි මැදිහත් වීම කැපකිරීම මේ අයගේ තියෙන හැකියාවන් දක්ෂතාවන් මොනවා වුණත් මේ සමාජය ඇතුළේ යම් යම් වෙනස්කම් තියෙනවා දැන් අපි මගේ හැසිරීම මම කතා කරන විදිය මම කටයුතු කරන විදියට වඩා අනිත් හැමෝම එකිනෙකා වෙනස්නේ ඒ වෙනස්කම් වෙන අපේ සමාජ පසුබිම් නේ අපේ දැනුවත්කම් නේ මේ ඔක්කොමත් එක තියෙනවානේ ඉතින් ඒවත් ඔක්කොම සැලකිල්ලට අරගෙන යමක් කරන්න අපි කරනකොට දැන් දැන් මේ 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 ප්‍රශ්නේ අහන්නට හේතු වෙන කාරණේ මම පැහැදිලි කරොත් වෙන ඔබතුමාට දැන් මේ මේ විදිහට පක්ෂය යලි ගොඩනගා ගැනීම සඳහා සමස්තයක් විදිහට ඒ කටයුතු කරපු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හිටපු අය මේ සියලු දෙනා කටයුතු කරන අවධියේදී ඒ ඉල්ලීම ජනතා විමුක්ති පෙරමුණ කරනකොට මේ පක්ෂය ගොඩනගන්න සියලු දෙනා එකතු වෙන්න කියලා ඇතමුන් ඔබ කිව්වා වගේ අධ්‍යාපන කටයුතු තරමක් නතර කරලා ඒකට ඒක හමාර කරන්නේ සමහරු තරමක් දුරට නතර කරලා පක්ෂය දිනවීමේ කටයුතු වලට සම්බන්ධ වෙලා යලිත් ගිහිල්ලා තමන්ගේ උපාධිය හමාර කරපු අවස්ථා තිබ්බා සුනිල් හඳුනිති මහතා මා හිතන්නේ ඒ වගේ කෙනෙක් දැන් ඒ ඒ වගේ ඒ යුගයේ අය අතර අනුරු කුමාර දිසානායක මහතා මේ වගකීම පැහැර හැරියා ඒ ඔහු සූදානම් වුණේ නැහැ තමන්ගේ උපාධිය පැත්තක තියලා පක්ෂයට වැඩ කරන්න ඒ ඒ එහෙම එහෙමද එතුමා එහෙම කටයුතු කරාද මේ දැන් මං ගැනම මං කියන්නකෝ මං ගැන කියමින් මං ඔක පැහැදිලි කරන්නම්කෝ මම දැන් ඔය 89 අත්අඩංගුවටපත් වෙච්ච වෙලාවේ පොලිසිය වල එහෙම ඉඳලා අවසානයේ බූස්ස කඳුරේ ඉඳලා ඔන්න මම එළියට ආවා මම එළියට එන කාලේ වෙනකොට පක්ෂේ සංවිධානාත්මක වෙන මොනා හරි වැඩක් කරගෙන දැන් මේ කාලේ ඉන්න අපි දැන් සංවිධානාත්මක එකතු කිරීමක් කරන්නේ නැහැ එහෙම අවස්ථාවක් ආවම අපි වැඩ කරන්න පටන් ගමු එතකොට මං මොනාද ඒ කාලේ කරේ හරි මම ගොවිතැන් වැඩ කරා මම පෞද්ගලික ආයතනයක රස්සාවක් කරා මමම ස්වයං ව්‍යාපාරයක් කරා හරි එහෙම කරා ඒ කරේ අර අවස්ථාව එනකන් එතකොට ඒක තීරණය කරේ මම නෙමෙයි ඒක තීරණය කරේ මාත් එක්ක සම්බන්ධය තිබුණු පක්ෂ සම්බන්ධය හරහා 94 ඡන්දෙට ඉල්ලනවා කියලා කියනකොටම මට සම්බන්ධය හැම්බුණා රයිට් දැන් ඔයා ඡන්දෙට ඉල්ලන්න ඕන කියලා එතකොට මම පොළොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලුවා 94 දී අපි දිනන්නේ නෙමෙයිනේ ඡන්දෙ ඉල්ලුවේ වෙලාවේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද අපි ඡන්දෙ ඉල්ලුවා එතකොට මේ අපේ ක්‍රියාකාරීත්වය තීරණය කරන සංවිධානාත්මක මැදිහත් වීමකුත් තියෙනවා. දැන් අපිට පුළුවන් පක්ෂ තීරණ නැහැ ඔයා උපාධිය කරන්න කියලා අපිට කියන උඩු කියන්න පුළුවන්. නැහැ ඔයා පූර්ණ කාලීන ඒකත් නතර කරලා ඉන්න කියලා පක්ෂයට කියන්න පුළුවන්. එහෙම අපි තෝරනවා එකේ. සමහර උන්ට අපි කියන්න පුළුවන් නැහැ ඔයා පක්ෂෙත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔයා එක පෙන්වන්නවත් ඕනේ නැහැ. ඔයා ඒ දිගටම වැඩ කරගෙන යන්න. එහෙම අපි තෝරන ක්‍රමයක් තියෙනවා. ඒ තෝරන ක්‍රියාවලියක් ඇතුළේ යමක් වුණොත් මිසක් වෙනත් දෙයක් නැහැ. මට දැන් හිත කිව්වොත් ඔයා මේ මින්න ගමන් රස්සාවකටත් යන්න බලන්න කියලා. හරි හැබැයි වැඩ කරන්න ඕන මේ වෙන අරමුණකින් දේශපාලන අරමුණකින් ඕකේ මම කරන්න ඕන ඒක හරි ඉතින් එහෙම දෙයක් මිසක් ඊට අමතර දෙයක් මෙතන නැහැ හරි ඒ කියන්නේ අපිට පක්ෂ තීරණය කරන්න පුළුවන් රයිට් ඔයා දැන් මෙහෙම ඉන්න මෙහෙම ඉන්න මෙහෙම ඉන්න මෙහෙම ඉන්න වැඩ කරමින් ඇතුළේ ඉන්න වැඩ නොකර එළියට එන්න ඒ අපිට තෝරන්න පුළුවන් ඒක අපි සංවිධානාත්මකව තෝරන දෙයක් ඒ ඒ ඒ අනුව තමයි ඒ ඒ ඒ කාලවකවානු වලදී ඒ චරිත දේශපාලනට සම්බන්ධ වුණේ කියලා ඔබ පැහැදිලි කරා. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සංදිස්ථානයකදී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කිරීම සඳහා දායකත්වය ලබා දෙනවා. දැන් ඒ තීරණය ගැන අද ඔබේ මතය මොකක්ද? අද ඔබේ පක්ෂයේ මතය මොකක්ද? ඔබේ තීරණය රටට වාසිදායක ලෙස බලපෑවා කියලා ඔබ අද විශ්වාස කරනවා. මෙහෙමයි. 93 නෙමෙයි 2003 2003 තමයි අපි සම්දාන ක්‍රියාවලියකට ගියේ. ඒ සම්දාන ක්‍රියාවලියට යන්න බලපාපු කාරණේ තමයි විශේෂයෙන් රට පිළිබඳ ප්‍රශ්නේ. අපිට ඒක එතනදී තවත් ක්‍රම තිබ්බා. තවත් ක්‍රම තමයි අපි අරගෙන ආපු බලවේගෙත් එක්කම
චන්දකානෝනත් එක්ක සාකච්ඡා වෙනුත් පසුව එයා එකඟ නොවෙච්ච දේවලුත් තිබ්බයි වෙලාවේ. ඇත්තම කාරණේ ගත්තොත් එයා එකඟ නොවෙච්ච දේවල් තිබුණා. උදාහරණයකට ගත්තොත් එයා සටන් විරාම කිව්සුම අවශ්‍ය කරනවා කියලා කිව්වේ නැහැ. කිව්වේ නැහැ. නමුත් අපි ඒක වෙනුවෙන් ලොකු සටනක් කරමින් හිටියේ. එයා ඒකී ශ්‍රී ලංකාව පිළිගත්තේ නැහැ. අපි ඒත් මේ මොහොතේ තිබ්බ තත්ත්වය තුළ සන්දානෙ ගියා. ඉතින් අපිට තිබුණා ඒ වෙලාවේ එහෙම නොකර අර ආපු සමස්ත ජාතික බලවේගයත් එක්ක තව ඉදිරියට යන්න. එහෙම නොගිය එක අපි වරදක් ඉදිරි පිළිගත්තා. ඒ නොගියෙන් තමයි මේ පාරට ආවේ. ඔබතුමිය කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා කියන පාරට එන්නේ ඒ නොගිය එකේ ප්‍රතිඵලයක්. ඒතර අපිට හරවනවන හරවන තිබේ අතන. එතන තමයි හරවන්න තිබ තැන. ඉතින් අපි හෙතරින් හැරෙවෙ නැතුණාට පස්සේ මහින්ද මෙහෙම එනකොට ඒක අපි කරන්න ඕන. ඒ කරන්න අපි මේකට ඇතුල් වෙලා දැන් ඉවරයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයටගෙන අපේක ගැන ඒ නිශ්චිත මොහොතේ අපි කළ යුතුම එකක් විදියට තමයි අද අපි සලකන්නේ. හැබැයි ඒක අපි අතනින් වෙනස් කරහන විතර අලුත් දේශපාලන තත්ත්වය. අපි දන්නේ නැහැ එතනින් එහාට රටේ දේශපාලන අපි වෙච්ච දේ කියන්න පුළුවන් නොවෙච්ච දේ කියන්න බෑනේ. ඒ නිසා මේ එතුමා බලයට ගෙන අපේක ගැන අපේ කනගාටුවක් නැහැ. ඒ මොහොතේ කළ යුතුමයි මේ මොහොතේ ඔහු අයින් කළ යුතුමයි. අපිට තවත් දුරකථන මෙතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමාගේ ප්‍රශ්නෙම කරන්න. හලෝ ලාල් සහෝදරයා. හලෝ හලෝ. ඔව්. හලෝ ලාල් සහෝදරයා මම කතා කරන්නේ ගම්පේ සුරංග. හඳුනනවානේ. හලෝ. ඔව් ඔබතුමාගේ ප්‍රශ්නෙම කරන්න අපිට ඔබව ඇහෙනවා. හලෝ ලාල් සහෝදරයා මම කතා කරන්නේ ගම්පේ සුරංග. කියන්නේ කියන්නේ. හඳුනනවානේ. ගම්පහෙන් සුරංග මහත්මයා කියලා කිව්වා. ඔව් කමන්නේ කියන්නකො සුරංග කිව්වම ඉතින් එහෙම කියන්න බෑනේ. ඔබ ප්‍රශ්නෙම කරන්න සුරංග මහත්මයා. හරි. හරි ප්‍රශ්නය අහන්නකො මේවයි. දැන් ජනසාහිත්‍යයේ නායක සම්බන්ධය කියලා තියෙන රෝහණ විජේවීර සමම් පීසී සහෝදරයා වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු තමයි කියලා තියෙන්නේ. දැන් අත්තිනි සමුලිය අන්ත කුමාර දිසානායක සහෝදරයා පක්ෂ නායකය වෙලා තියෙනවා. මට පුද්ගලික සම්බන්ධ කරුනේ මට තියෙන දේශපාලන කාරණා සම්බන්ධව ඔබතුමා යාන්න. ඒක මට දැනගන්න ඕනේ ඔබතුමා ඉස්සර මතුවරා අපි 2010 සමුලුව කියලා. ඒ 2010 සමුලුවේ බොහොම පැහැදිලිව ආපසු ඇරී බැලීම ගැන කතා කරද්දී ලොකු සංවාදයක් ගියා. තොර අඳුකම දිසානායක නියෝජනය කරේ සභාගවාරි දේශපාලන. ඒකද එතුමා කිව්වේ තමයි සභාගවාරි දේශපාලනේ එමු නැත්තම් එත්තත් යාමකට ගියේ නැත්තම් අපිට සිද්ධ වෙන්නේ කැලේට යන්න කියලා. ඒක නවලිපුර ධනවාදී ඇතුලේ විප්ලවාදී ව්‍යාපාරය ධනේශට අභිමුඛ වෙන්න අන්දාන හරි කැලේට හරි එකෙන් මැද තැනක් ගන්නදී අඳු කුමාර කොහමද ජනතා විශ්වවිද්‍යාලේ නායකත්වයේ අපි ඒකෙන් ජේදා අත්හැරලා ගත්තන් පස්සේ තනියෙන් තරම් කරන් දැක්දී ඔබතුමා දන්න අපි තියෙන සීසී එකේ ඒ කුසලානේ ගන්න ඔච්චර පක්ෂය බලපෑම් කරපු පුද්දේ අඳු කුමාර. ඒ වගේ තනි පක්ෂය ගැන අයියක් ගැන විශ්වාස නැති නායකයෙක් කොහමද ජයපිට නායකත්වයේ දෙන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඊට අදාළ කරන පැහැදිලි කිරීම මේ වැඩසටහන මුලින් ඉඳන් බලන් හිටියා නම් මම හිතන්නේ එතුමාට උත්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම බලන්න බැරි වුණා නම් මම නැවත ආරාධනා කරනවා මේ මෙතුමිය ප්‍රශ්න ආපු මුල ඉඳලා ඒක බලන්න කියලා. එතකොට ඔබතුමාට උත්තර ලැබෙනවා. පැහැදිලි කරගමු. මොකද එදා දැන් එතුමත් සඳහන් කරපු කාරණාත් එක්ක මැද තැනකට එන්න බැරි වෙච්ච කෙනෙක් පිළිබඳව එතුමා සඳහන් කරනවා. දැන් මේ පසු කාලීනව ඔබතුමන්ලගේ කීප දෙනෙක් වෙනම තරග කරන්න යෝජනා කරන ඔබ කියපු කාලවකවානුව පිළිබඳව සඳහන් කරනකොට වෙනම තරග කරන්න යෝජනා කරන මතය ඒ අදහස සමහරු පිළිගන්නේ නැහැ. එහෙම තත්වයකුත් ඇති වෙනවා. දැන් එදා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන්න තිබුණා යම් අවස්ථාවලදී ඔබතුමන්ලා ගත්ත තීරණ අනුව. එතකොට ඔබතුමන්ලා හිටිය පැත්ත මොකක්ද? එතකොට ඔබතුමන්ලා නියෝජනය කරපු පැත්ත මොකක්ද? ඊට පස්සේ විශේෂයෙන්ම සඳහනගත වෙනවා සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කිරීම සඳහා. එතකොට ඒ වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහත්මයා කොයිතරම් දුරට පෙනී හිටියද? පොදු අපේක්ෂකෙක් යෝජනා කිරීම වෙනුවෙන් එතුමා කොයිතරම් දුරට පෙනී සිටියද? ඒ කාරණා එතුමා මතු කරනවා. අපි ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කර ගැනීම අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෝ තනි තනියෙන් දරන දේශපාලන මත සහ ස්ථාවරයන් කියන්න මම මාධ්‍යකටෝ වෙනස් කිසිවෙකුට බැඳිලා නැහැ.
හරි ඒක තමයි අපේ පක්ෂයේ මූලික ස්ථාවරය මට තියෙන මට මගේ දේශපාලන කාලය තුල මට තිබිලා තියෙන විවිධ දේශපාලන අදහස් හරි තව තව සහෝදරුන්ට විවිධ දේශපාලන අදහස් තිබිලා තියෙනවා එතකොට ඒවා අපි කවදාක්වත් මේ එකිනෙක මෙහෙමයි 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 ධර්ම මතය කියන එක පිළිබඳ දේශපාලන සංවාදයක් අපේ පක්ෂය ඇතුලේ එළියට ගේන්නෙම නැහැ දැන් ගේන්නෙත් නැහැ ඒක මගෙන් බලාපොරොත්තු වෙන්න එපා අපි නිතරම ගේන්නේ අපේ පක්ෂයේ දේශපාලන මතය මගේ දේශපාලන මතය ඇවිල්ලා මම මෙතන කියන්නේ හරි ඒ නිසා අනුර යම් යම් අවස්ථාවල දරපු ස්ථාවරයන් මොනවාද කියලාත් මම දන්නවා මම දරපු ස්ථාවරයන් මොනවාද කියනවත් අනිත් අය දන්නවා දැන් ඒවා අපි මේ අපේ අපි පක්ෂයක් ලෙසනේ තීරණ ගන්නෙ. ඔව් පැහැදිලි. දැන් ඒ කාරණා මත දැන් ඔබතුමන්ලා ගත්ත තීන්දුව තීරණ පිළිබඳව ඔබතුමන්ලාට ඡන්දේ දීපු ඡන්දදායකයන් සහ ඔබතුමන්ලාගේ පාක්ෂිකයින්ට යම් අවබෝධයක් තියෙනවා කොටසකට සහ ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමුනවා. දැන් එතනදී 2010 ගත්තොතින් ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කිරීම. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් සිද්ධ කළාය කියන අදහස ඔබේ පාක්ෂිකයන් අතරම තියෙන ඔබේ ඡන්දදායකින් අතරම තියෙන. එතකොට ඔවුන් මේ ගැළපීම සිද්ධ කරනවා નિરાයාසයෙන්ම ඔවුන්ගේ අතින් මේ ගැළපීම සිද්ධ වෙනවා. දැන් සරත් ෆොන්සේකා මහතා වගේ කෙනෙක්ව වෙනම මතයක් තියෙන වෙනම ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්ට සහාය දක්වන්නේ කොහොමද මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ සමාජවාදී පක්ෂයක් කොහොමද මෙතනට සහාය පළ කරන්නේ? මේ අය අතර ගැළපීම තියෙනවද? ඔවුන් සම්බන්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක. එතකොට ධනවාදී එක්සත් ජාතික පක්ෂත් එක්ක සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ කොහොමද ගැලපුණේ? ඒතර ඒ ගැලපීමට අනුර කුමාර දිසානායක මහතා යම් දායකත්වයක් ලබා දුන්න නම් ඒ ඔහුගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණට තියෙන ගමන මොකක්ද? මේ ප්‍රශ්න කිරීම සාමාන්‍යයෙන් තමන් ඡන්දය දාන පක්ෂයේ මේ පිළිබඳව ඔවුන්ගේ හැසිරෙන ආකාරය පිළිබඳව සැලකීමේදී ප්‍රශ්න කිරීම ජනතාව තුළ තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යයි. පක්ෂයේ තීරණයනේ. ඒ කියන්නේ අපි පක්ෂයේ තීරණයක් ගත්තොත් දැන් සරත් පොන්සේකා මහත්තයාව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට අපි බාරගත්තා. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක නම් අද වෙනකම් මුකුත් කළා නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕන. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා විදිහට සරත් පොන්සේකා මහත්තයාව අපි බාරගත්තා. එතුමාව ජයග්‍රහණය කිරීම සඳහා අපි පක්ෂයක් විදිහට කරන්න පුළුවන් හැමදේම කරා. ඇයි? ඒ කළ යුතු නිසා. ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ පරද්දන්න ඕන නිසා. පද බලන්න. මේ මොහොතේ මහින්ද රාජපක්ෂව පරද්දන්න ඕන කියලා අපි තීරණය කරපු නිසා සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන නිසා අපි දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති නිර්පාක්ෂික කියන්නේ ඒකයි. කෙනෙක්ව දිනවන්න වැඩ කරා. ඒ දිනවන්න ඔබතුමන්ලා තෝරගන්න කෙනා ඔබතුමන්ලාගේ පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක කොයිතරම් දුරට ගැලපෙනවද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක ගැලපෙන්න ඕනේ. එතුමා එදා එතුමයි අපි එකඟ වෙච්ච දෙයක් තියෙනවානේ. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න කැමති මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ විතරද? දැන් තව ඕන තරම් ඉන්නවා. දැනුත් ඉන්නවා. ඒතර එහෙම කෙනෙක් ඉදිරිපත් වෙනකොට අපි තීරණය කරගන්න අපිට පුළුවන් නම් එයාට අපි සහයෝගය දෙනවා කියලා. තව පක්ෂත් සහයෝගය දුන්නා. ඒකේ පක්ෂවල වැඩක්. අපේ සහයෝගය අපි දුන්නා. අපි ඒක තීරණය ගත්තට පස්සේ පක්ෂයේ ඒ තීරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් උපරිමෙන් වැඩ කරන එක අපි කාගෙත් වැඩ. අනුරත් වැඩ කරා, මාත් වැඩ කරා. අපි හැමෝම වැඩ කරා. වැඩ කරලා කැප වෙලා අපි ඒක කරා. ඒක අපේ වගකීමක්. පක්ෂයේ තීරණය ගත්තම. ඒ තීරණය ගැනීමේදී කවුද එකඟ වුණේ? කවුද නැත්තේ? මම දරපු ස්ථාවරය මොකද්ද? තිල්ලින් සහෝදර දරපු ස්ථාවරය මොකද්ද කියලා මෙතෙන්ට ඇවිල්ලා හරි රටේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපි බැඳිලා නැහැ. දැන් ඔබතුමන්ලා ආපසු හැරී බැලීම් සිද්ධ කළා කියලා කිව්වා පක්ෂය සිද්ධ කරපු දේවල් පිළිබඳව. එතනදී ඔබතුමන්ලම සඳහන් කරනවා අපේ අපිත් එක්ක අපේ වටේ හිටපු ජන බලවේගය ගෙනහිල්ලා මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට දාලාවා කියලා. එතකොට ඒක නැතුව තමයි අපි ආපස්සට ආවේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා තුල තියෙන ප්‍රසාදයක් නෙමෙයි අපි අපේ ජන බලවේගය ගෙනහිල්ලා තවත් කෙනෙක්ගේ ඔඩොක්කුවට දැම්ම කියන කාරණේ මත ඉන්නේ. එතකොට මෙතනදිත් ඔබ හිතන්නේ නැද්ද මේක 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 හරි තීරණයක්ද දේශ පාලනික වශයෙන් මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණාව මත ඔබතුමන්ලා යලිත් කරන්නේ අර ඔබතුමන්ලා විසින්ම කරා කියලා කියන මේ පැරණි වැරද්දමයි යලිත් සිද්ධ කරන්නේ එහෙමනම් ඒ කියන්නේ දැන් මට පේන විදියට ඊළඟ එන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව පරාදකරනද ආපහු නිර්පාක්ෂික පොදු අපේක්ෂකයේ ගේන වැඩපිළිවෙල වැළැක්වීමේ අරමුණින් මේවා අහනවද කියලා තිදෙනවා
එක දැන් ජීප් එක වෙනම කෙනෙක් දැම්මොත් හරි UMP එක වෙනම කෙනෙක් දැම්මොත් තවත් අය වෙන වෙනම දානවන සතුරු කට්ටියක් ඉන්නවනේ සතුරු කට්ටියක් ඉන්න කර මහින්ද නිකම්ම දිනන්න පුළුවන් නේ ඡන්ද සටනකුත් නැහැ එතකොට හරි ඒ නිසා නිර්පාක්ෂික පොදු අපේක්ෂකගේ ජීප් එදා තෝරගත් එක වැරදි කියලා මතයක් පොම්ප කරගන්න පුළුවන් නම් ඒක අපි පොඩ්ඩක් හිර කරගන්න පුළුවන් නේ හරි ඒ නිසා දැන් දැන් මේ උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ මට මේ නුදුමිය ආන ප්‍රශ්නේ එතුමාගේ ප්‍රශ්නෙට තවත් එකතු කිරීමක් තමයි මම කරන්නේ අත්ත වශයෙන්ම ඒ නිසා දැන් අපි මේක පිළිගත් එක අද පිළිගන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකේ කරා තමයි විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න පුළුවන් ඒකට තියෙන හේතුවක් තියෙනවා හේතුව තමයි දැන් බලන්න නිර්පාක්ෂික පොදු අපේක්ෂකේ ජනාධිපති කරගත්තම එයාට පාර්ලිමේන්තුවක් නැහැනේ එයාට පාර්ලිමේන්තුවක් නැහැ අඩුතරමින් එයාගේ මන්ත්‍රීවරයෙක්වත් පාර්ලිමේන්තුවේ නැහැ හරි එතකොට මොකද වෙන්නේ මේක දෙක දැන් පක්ෂක නායකයෙක් බලයට ආවට පස්සේ අපි තු මහින්ද ආව කියමුකෝ ඡන්දෙක ආවා පාර්ලිමේන්තුවක් තියෙනවා එයාගේ ඉතින් එයාගේ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා ඉතින් ඒගොල්ලොයි දෙගොල්ලොයි එකතු වෙලා මේක ගෙනියන්න තමයි निर्पाक्षिक ඒක තමයි එතන තියෙන විද්‍යාත්මක පදනම. ඒ නිසා තමයි නිර්පාක්ෂික අපේක්ෂකයෙක් පිළිබඳ ඔබතුමන්ලා විශ්වාසය දැන් අපි තමයි සජාතික පක්ෂෙන් කිව්වොත් ඊළඟ ඡන්දෙදි මෙන්න අපේ පොදු අපේක්ෂකයා. මෙයා තමයි දාන්නේ කියලා අපි කැමති වෙන්නේ. ඇයි? එයා දිනනකොට එයාගේ භාගයක් ඉන්න පාර්ලිමේන්තුව ඇතුලේ. ඒතර අපිට පාර්ලිමේන්තුවේ මේ අතර සම්බන්ධය නැති එකක් වුණා. ඒක තමයි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයේ තියෙන විද්‍යාත්මක පදනම. ඒ නිසා ඒක හරි. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරු යලි 300ට සමගින් හමු වෙනවා. ඔබ යලි තෙක් වෙස්තරිනේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 01137327272 දැන් පළාත් සභා ඡන්දයක් පවත්වන්නට නියමිතයි. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා විදිහට පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙනවා. පළාත් මට්ටමේ නායකයෝ ඉඳද්දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් මට්ටමින් තරඟ කළ හැකි පුද්ගලින් ඉඳද්දී කැබිනට් අමාත්‍යදුරයක් පවා හොබවපු පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් වුණු ඔබ උතුරු මැද හිටපු ඔබ බස්නාහිරට ඇවිල්ලා මේ තරඟයට ඉදිරිපත් වෙන්නේ කණ්ඩායම් නායකයා විදිහට ඉදිරිපත් වෙන්නේ ඇයි මේ මොකද්ද මේ සූදානම මේක අපේ මේ සම්මේලනයේත් එක්ක සම්බන්ධයි දැන් අපි මේ සම්මේලනයේ අලුත් නායකෙක් තෝරාපත් කරගත්තා අර ප්‍රශ්න අහපොකොටම කියන්න ඕන මේ නායකයව අපේ පක්ෂයේ සියලු සමාජිකයෝ ඒකත් ඡන්දෙන් කිසිදු දෙගිඩියාවකින් තොරව නායකයා විදියට බාර අරගෙන තිබෙනවා ඒක තමයි තියෙන වැදගත්ම දේ අපේ මධ්‍යම කාරක සභාව ඒකත් ඡන්දෙන් ඔහුව තෝරගෙන ඒ යෝජනාව සමුලුවට ඉදිරිපත් කරා ඒක තමයි අපිට තියෙන මේකේ තියෙන ප්‍රධානම වැදගත් දේ. එතකොට අපි ඒක විතරක් නෙමෙයි කරේ. අපි අලුතින් දේශපාලන මණ්ඩලයට දෙන්නෙක් එකතු කරගත්තා. අපේ මධ්‍යම කාරක සභාව තරුණ තව පිරිසකින් පුළුල් කරා. 25 30ක් කරා. ඒ විතරක් නෙමෙයි අපි මේ අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ජනතා විමුක්ති පෙරමුණ කියන නව දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා ප්‍රතිපත්ති මාලාවක්. මේක ඉදිරිපත් කළා තියෙන්නේ ඊළඟ හදන ජනතාවාදී ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මාලාව හැටියට. ඒතර අපි හෙට සිට ජනතා අද සිට ජනතාවට කතා කරන්නේ මෙන්න මේකට එන්න කියලා. මෙතෙන්ට එන්න මෙන්න තැන. ඒතර මේකේ තියෙනවා අපේ සම්පූර්ණ වැඩපිළිවෙල. ඊට අමතර අපි යෝජනා 8ක් සම්මත කරගත්තා. ඒ කියන්නේ අපි මේ බස්නාහිර ඡන්දෙට කලින් ආරම්භ කළා අලුත් දේශපාලන පරිච්ඡේදයකට අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න ඕන කියලා. ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ පාලනය පිළිබඳ බලාපොරොත්තු සමාජය ඇතුළේ බිඳ වැටෙමින් යනවා. මම ඒකෙන් කියන්නේ හෙට ඩෝංගල මේ ආණ්ඩුව ජනතාව පරද්දනවා කියලා එහෙම නෙමෙයි. බිඳ වැටෙමින් යනවා. ඒ බිඳ වැටෙමින් යනකොට දැන් විපක්ෂයක් ඕ කියලා ඉල්ලනවා.
රටේ ජයග්‍රහණ නෙළමින් තිබුණා නම් විපක්ෂයක් ඕක කියලා ජනතාව අහන්නේ නැහැ. යුද ජයග්‍රහණ රටේ තියෙන කාලේ විපක්ෂයක් ඕක කියලා කවුරුත් ඇහුවේ නැහැ. මොකද ජයග්‍රහණ තිබ්බ නිසා. දැන් ජනතාවට ජයග්‍රහණ නැහැ. ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජ වැටීම් කඩාවැටීමක් තියෙන්නේ. වෙනසක් ඕන. ඉතින් ඒකට අපි සූදානම් වෙන්න ඕන. ඒ නිසා අපි දැන් පළාත් සභා ඡන්දයකටත් වඩා ගත්තොත් අලුත් ජාතික දේශපාලන වැඩසටහනක් ආරම්භ කළා. ඒ වැඩසටහන අස්සේ තමයි මේ පළාත් සභා ඡන්දේ එන්නේ. ඉතින් පළාත් සභා ඡන්දේ එන්න මාස දෙකකට කලින් අපි රැස්වීම පටන් ගත්තා. ප්‍රකාශයට පත් කරා බස්රායිරට අපේ කණ්ඩායමේ නායකයා ලාල් කාන්ත කියලා. එහෙම එහෙම අපි මේකත් පදනම් කරලා වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ පළාත් සභා ඡන්දේ ඊළඟ ජනාධිපතිවරණේ ඊළඟ මහමැතිවරණේ කියන තුනම එකට සලකපු ඒ සියල්ල එකට සලකලා සකස් කරපු දේශපාලන වැඩපිළිවෙලකුත් එක්ක ඒකට ආරම්භයක් ශක්තියක් ජවයක් අපි ගන්න ඕන. ඒ නිසා ප්‍රධාන අයම මේ මේ කටයුත්තට සම්බන්ධ වෙනවා කියන අපි තීරණයක් ගත්තා. මෙතන මූලිකත්වය වෙනස් කරලා ගන්න ඕන. මෙතන දැන් වෙනස්කමක මම මෙහෙට ආපු එකත් වෙනස්කමක්. අනුර සහෝදරයව අපි නායකයා විදිහට පත් කර ගැනීමත් වෙනස්කමක්. මෙතන මධ්‍යම කාරක සභාව 30ක් කිරීමත් වෙනස්කමක්. දේශපාලන මණ්ඩලයට අලුතින් දෙන්නෙක් ඇතුල් කර ගැනීමත් වෙනස්කමක්. මේ වැඩ පිළිලත් වෙනස්කමක්. දැන් අපි මේක කියනෝ ගොඩක් තියෙන මේක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි දැන් අපි ඊළඟ ජනතාවට කතා කරන්න මොකටද කියන දැන ඒ කියන්නේ අපිට අවශ්‍යයි ජනතාව ගේන්න මේ රටේ ඇමති මණ්ඩලයේ 25කයකට ඒක ව්‍යවස්ථාවට ඇතුල් කරගන්න. ඉතින් මෙහෙම ගොඩක් තියෙනවා මම මේ සරල කාරණා කියන්නේ තේරුම් ගන්න පහසු ඒවා. ඉතින් ඒ නිසා වැඩපිළිවෙලකුත් ඊළඟට ඊට අවශ්‍ය කරන මැදිහත් වීමකුත් කළ යුතු නිසා අලුත් දේශපාලන පිම්මක අලුත් ආරම්භයක් ගන්න තමයි මේ පළාත් සභා ඡන්දයට මාස දෙකකට පෙර මේ වෙනස්කම් කිරීම සූදානම් කරමින් අපි ඉස්සරහට එන්නේ. මම කිව්වා මාස 3කට කලින් අපි අපේ මධ්‍යම කාරක සභාවේදී මේ ඔක්කොම තීන්දුව ගත්තා. මේ ප්‍රතිපත්ති මේ වැඩපිළිල ගැන, නායකත්වයේ මාරු කරන එක ගැන, දේශපාලන මණ්ඩලය පුළුල් කරන එක ගැන, මධ්‍යම කාරක සභාව පුළුල් කරන එක ගැන, මේ වගකීම් බෙදා ගන්න එක ගැන, එතකොට පළාත් සභාවට මාව දාන එක ගැන තවත් තිබෙනවා. ඊළඟ මහමැතිවරණය එන අවස්ථාව වෙනකොට අපි තවත් මේ දැනට තියෙන ඒවා වෙනස්කම් දැනටම සූදානම් කරලා තියෙනවා. ඒ නිසා පුළුල් ඒ කියන්නේ දැන් අපි ජනතාවට තැනකට කතා කරන්න ඕන. ආණ්ඩුවට දැන් අපි විවේචනය කළා. ආණ්ඩුව ගැන අපි හෙළිදරව් කිරීමක් කරලා දිනවා. හැබැයි හෙළිදරව් කරාට තැනක් ඕනනේ එන්න. ඒ තැන තමයි දැන් අපි මේ හදන්නේ. ඒකට නායකත්වය දෙන වැඩපිළිවෙල තමයි අපි දැන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සියල්ල එකට බලලා වෙනස්කම් ගණනාවකුත් එක්ක මේක කරා. අනිත් එක මට සම්බන්ධ අදාළ ප්‍රශ්නේදී මම දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා රටේ යක් දන්නවා මම වැඩිපුර ඉන්නේ කොළඹ. ඒ දන්නවසේ 96 ඉඳන් ඉන්නේ කොළඹ. ඡන්ද දෙනකොට පක්ෂෙන් කිව්වා මගේ මුල් ගම ඒ නිසා එහෙන් ඡන්ද දෙන්නේ කියලා. ඉතින් ඒතරම මම ඡන්ද දෙන්න පක්ෂෙ වෙනුවෙන්. ඇත්තටම මම මන්ත්‍රීකම් ගත්ත අවස්ථාවලත් ඒ මන්ත්‍රීකමෙන් දිස්ත්‍රික්කයකට යමක් කරනවට වඩා මගේ අනිකුත් උරු සමිති ව්‍යාපාරය සහ ඒ කටයුතු වල තමයි මම දිගටම නිරත වුණේ. එතකොට මගේ දුව ඉස්කෝලේ යන්නේ කොළඹ බ හොඳම උදාහරණයක් ගත්තා. දැන් 12 පන්ති ඉන්නේ. එකේ ඉඳන් ගියේ කොළඹ. ඒ කියන්නේ අපි මෙහෙ හිටපු ඉඳන්. මෙහෙ ජීවත් වෙච්ච ඉඳන්. දේශපාලනය කරෙත් මේ ජීවත් උනේත් මේ. එහෙ මන්ත්‍රී හැටියට හිටියා. අවශ්‍ය දිනවලට ගියා. එච්චරයි. ඉතින් ඒක පක්ෂයටත් හොඳ නෑ. ඡන්දදායකටත් හොඳ නෑ. ඒ පැත්තෙන් බැලුවමත් මං හිතන්නේ ප්‍රායෝගිකයි මාව කොළඹට බස්රායිර පළාතට සම්බන්ධ කරගන්න. ඒක එදා තේරුනේ නැද්ද පක්ෂයට ඔබ කොළඹ කෙනෙක් මේ උතුරු මැදට යවලා මේක මේක ගැළපෙන්නේ නැහැ මේක සුදුසු නැහැ වැඩ කරද්දි මේක ඒ ජනතාවට කරන අසාධාරණයක් කියලා එදා තේරුනේ නැද්ද? සියලු ඡන්ද තිබ්බනේ. ඒ කියන්නේ දැන් ගත්තොත් 94 මම ඉල්ලුවේ පොළොන්නරුවේ. ඊට පස්සේ පළාත් පාලන ඡන්දය ආවා 97 මම ඉල්ලුවේ අනුරාධපුරේ. ඒ කියන්නේ ඒ අදාළ පළාත් පාලන ආයතනයේ. ඊට පස්සේ පළාත් සභා ඡන්දය ආවා එතකොට ඉල්ලුවා ඒත් අනුරාධපුරේ. මම පත් වුණා වෙන කෙනෙක් අපි යව්වා ඒ වෙලාවේ. මේ මගේ වැඩ කටයුතු නිසා. ඉතින් ඔහම එනකොට දැන් අපි මේ අලුත් යුගයක් පටන් ගන්න යන්නේ. වෙනස් කිරීමක් නේතර අපි පරණේවා දැන් ඉවර කරලා තියෙන්නේ මීට මාස 3කට කලින් ඔක්කොම. ඒක කල් ඉවර කරා. එදා කල් එළියට දැම්මා. එදා නෑ මම කියන්නේ කල් ඉවර කරා. ඒව එළියට දැම්මා. ඒකනේ අපි දැන් මාස 3ක් තිස්සේ
කාටවත් හොයාගන්න බැරි විදිහට මේක දැන් අපි තියාගෙන හිටියානේ එදා ඒ ගැට තීරණය දක්වා වැරදි කියලා කියලා තීරණෙත් හරි දැන් මේ අරන් තීරණෙත් එදා ගැට තීරණය හරිනම් ඔබතුමන්ලම සඳහන් කරන ඔබතුමා මම මෙහි ඉන්න කෙනෙක් මම මෙහි ජීවත් වෙන කෙනෙක් නමුත් මාව උතුරු මැදට දැම්මා එතකොට ඒක ගැලපෙන්නේ නැහැ ඒක මේ මිනිසුන්ට එතන එතන හිටියෙත් නැහැ ඔබතුමා එතන එතන රැඳුනේත් නැහැ දැන් මේ කොයි කාලේද ඒක තමයි දැන් කොයි කාලේ වෙනස්නේ ඒක තමයි මං අහන්නේ දැන් මෙහි ඉන්නේ දන්නේ මම මෙහෙ දැන් සම්පූර්ණයෙන් මෙහෙ ඉන්නේ ඔය ඔය කියන කාලේ නෝන භාගයක් කී භාගයක් මෙහෙ දැන් මම 96 කොළඹට එනකොට මගේ බිරිඳ අනුරාධපුරේ රස්සාව කරේ පස්සේ තමයි මේ කාලේ එක ගැලපෙනවා මේ කාලේ එක ගැලපුණා ඒ විදිහට දැන් මේ කාලේ මේ විදිහට ගැලපුණා ඒ නිසා ඔබ කොළඹට සහ ඒකම නෙමෙයි පදිංචි ප්‍රශ්නෙම නෙමෙයි මම ඊට වඩා ලොකු කතාවක් දැන් මෙතන කිව්වා දැන් අපි අලුත් දේශපාලන පරිච්ඡේදයක් රටේ මේ ආරම්භ කරලා තියෙනවා ඒකට එක්ක අලුත් වෙනස්කම් ගොඩක් කරනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණට නැගිටින්න ජනතාවගේ ඒ කැමැත්ත ලබා දෙන්න කියලා ඔබතුමන්ලා පහුගිය දිනවල අපි දැක්ක සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණට ඉස්සරහට එන්න තව අඩියක් ඉදිරියට තියන්න ජනතාවගේ කැමැත්ත දෙන්න කියලා දැන් ඔය 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 කාරණාව සඳහාම ජනතාවගේ වැඩි මනාපය ලබා ගන්න මේ දිනවල ජනප්‍රිය මූණු බොහෝ පක්ෂ පාවිච්චි කරන බවක් පේනවා ජනප්‍රිය මූණු වලට යම් අවස්ථාවක් දෙන්නට සූදානම් වෙන බවක් පේනවා ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති නැද්ද ගායක ගායිකාවන් නළු නිලියන් මේ වගේ ජනප්‍රිය අයව දේශපාලනට සම්බන්ධ කරගන්න ඔබතුමන්ලාගේ දේශපාලනයට අකමැත්තක් නැහැ හැබැයි අපේ දේශපාලනේ තියෙනවානේ දැන් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ අපි අනිත් එක ඉදිරිපත් කරන්නේ මේ කාලයක් අපිත් එක්ක වැඩ කරලා හුරු වෙලා පුරුදු වෙලා පන්ති පහ කරලා දේශපාලන ප්‍රතිපත්තියක් පිළිබඳ අදහසක් නිර්මාණය කරගත්ත කෙනෙක් හරි ඒත් සමහර අය පේනවනේ හිටපු ගම වෙන දේවල් නේ හිටපු ගම ඉස්පයර යනවනේ ගියේ පහුගේ කාලේ හරි එහෙමත් වෙනවා දැන් අපි ස්විච් ආවෙන්නේ මේක කරන්න ඒතර ජනතා විමුක්ති පෙරමුණ අනුස සියලු පක්ෂ වලට වෙනස් වෙන ප්‍රධාන සාධකයක් එකක් ස්විච්චා සංවිධානය මම එහි ස්විච්චා සේවකයෙක් සමාජිකයෙක් හරි ඒතර අපි දේශපාලනය කරන්න එන්නේ ඔළුවයි හදවතයි විතරයි අරන් එන්නේ සාක්කුව අරන් එන්නේ අනිත් හැමෝම සාක්කුව අරන් එනවා පුරව ගන්න සාක්කු නෙමෙයි දැන් අරන් එන්නේ ගෝණි මේ කාලේ ගෝණි පුරවගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ස්වේච්ඡාවෙන් කරන වැඩක්. ගායකයන්ට නලු නිලියන්ට ඒ පක්ෂවලින් ඡන්දෙ ඉල්ලන්න තියන අයිති අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හරි. ඒ නිසා මම නම් ඒකට විරුද්ධ නෑ ඇත්තම කතාව. විරුද්ධ නෑ. ඡන්දදායක තෝරගන්න ඕන මොකද්ද අපි කරන්නේ කියලා. දැන් කියනවනේ සියත මෙච්චර ගාණක් සාක්ෂරතාවය තියෙනවා. මෙච්චර දියුණුයි. මෙහෙමයි. ඉතින් මොකටද අපි බය වෙන්නේ? නේ? එතකොට කලින් රැල්ලට හරි එහෙම පත් කර ගත්තා නම් දැන් හැබැයි ඒගොල්ලොත් දැන් පාඩමකුත් ඉගෙනගෙන ඇති. හරි දැන් නමක් කිව්වොත් අනර්කලි. බාන සුන්දර ළමේ. හොඳ රංගපාන්න පුළුවන්. හරි ඒ වගේම හොඳ නිවේදිකාවක්. ඉතින් ඇය දක්ෂයි. තවත් හොඳ වැඩ දිනනවා. තවත් පුළුවන්. හරි. නමුත් දේශපාලනය යාම ඇයටත් හොඳ නැහැ. ඡන්දදායකටත් ඒක නරකයි. ඇය එසේ නොවි කරා නම් මං කියන්නේ හොඳයි. මාලි පොන්සේක ජ්‍යෙෂ්ඨ කෙනෙක්. හරි ගත්තොත් අපි කියන්නේ අපේ නිලි රැජිනනේ. අපි කොච්චර ස්කූල් කට් කරලා ගිහිල්ලා ඒ කාලේ චිත්‍රපටි බැලුවද? හරි. ඇගේ දක්ෂකම් ඒවනේ බැලුවේ. ඉතින් වටින කෙනෙක්. අපරාධ නිකන් මේ පාර්ලිමේන්තු කියලා නානවා. තේරුමන්නේ. ඇයටත් හොඳ නැහැ. පත් කරපු අය මෝඩකමක් කරලා තියෙන්නේ. මං ඉතින් ඇයත් මෝඩකමක් කරලා තියෙන්නේ. එයා ජාතික ලැස්තෙන් තමයි ආවේ. හැබැයි ඒත් ඕනේ නැහැ මං කියන්නේ. අපි එයා අපි ජනතාවගේ මනස තුල ඊට වඩා තැනක ඉන්න කෙනෙක්. ඉත අපරාධිනේ. එහෙම කෙනෙක්ට දේශපාලනය තුලත් ඒ කටයුත්ත කරන්න බැරිද? පුළුවන්. මොකද රෝසි කරන්නේ? දැන් රෝසි නායක නෝනා ගත්තොත් ওই ගණයට වැටෙන්නේ නැහනේ. මං කියන්නේ අපේ ප්‍රතිපත්ති පැත්තෙන් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. ඇයට එක්සත් ජාතික පක්ෂය දේශපාලනය යම් පරණතකමක් පෙන්නන කෙනෙක්. හරි. උදාහරණයක් ඒ පැත්තෙන් හිතන්දි. අපේ ප්‍රතිපත්ති නෙමෙයි වෙනත් ඒවා. හරි. නමුත් ඇගේ අර නිලි භාවිතාව හරි ඒක නෙමෙයි දැන් කාටවත් පේන්නේ නැහැ නේද එන ගාමිණි පොන්සේක අපේ දේශපාලනේ නෙමෙයි අපේ එක නෑ ප්‍රතිපත්ති වලට කතානායකත් උනේ නේ ඒ නිසා මේ ශේෂ්ත්‍රයක් විදියට මේකට ඡන්දෙන්න බෑ ඡන්දෙල්ලන්න බෑ කිව්වොත් වැරදි නළු නිලියන්ට ඡන්දෙල්ලන්න බෑ කිව්වොත් වැරදි ප්‍රතිපත්ති මේ කාරණා මත හිඳමින් තීන්දුව තීරණ ගන්න එක ශේෂ්ත්‍රයනේ නළු නිලි කියන්නේ දේශපාලඥයන්ට දේශපාලඥයෝ අත්තරොත් ඊළඟ සමාජයේ දන්න ප්‍රධානම ශේෂ්ත්‍රයක් තමයි දැන් ඔබ වගේ මාධ්‍ය ශේෂ්ත්‍රය අය ඊළඟට මේ
කලාකාර භාවිතාව සහ ප්‍රතිපත්ති කියන කාරණා මතයි තීරණය වෙන්නේ ශේෂ්ඨයක් විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වන්නට අවශ්‍ය මේ විරාමයෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයේ සමයෙන් හමු වෙමු निरावुलश्य जनता विमुक्ति पेरमुन जनतावातर जनप्रिय सिटीन यम यम नायकीन खालीन खालेट मे जनता विमुक्ति पेरमुन इवत्री मे सलसुम सहगत क्रियावलिया पसुगे काले सिद्धवुनाय एपिली बांधव सोमवंश अमर सिंह महता එතුමා මේ පිළිබඳව යම් සාකච්ඡාවක් අභ්‍යන්තරය තුල සිද්ධ වුණාය ඒ පිළිබඳව එතුමාගේ අවධානය යොමු වුණා හිටපු නායකයා විදිහට කියන කාරණය ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මේ වන විට කතාබහට ලක් වෙච්ච චරිතයක් විදිහට ලාල්කාන්ත මහතාත් ඉවත් කිරීමට සැලසුම් සහගත කටයුත්තක් සිද්ධ වෙනවාය එවැනි මතයක් සමාජය ඇතමුන් පිළිබඳ ඇතමුන් තුල තියෙනවා එවැනි මතයක් ඉදිරිපත් කරන ඇතමුන් මෙහෙම තව ටික කාලයක් ගියාම ලාල්කාන්ත මහතාත් වෙනත් පක්ෂයක ඉඳීවිද වෙනත් තැනකට ගොනු වෙයිද එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ඉවත් වෙයිද කියන කාරණේ පිළිබඳ යම් මතයක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස ඔබතුමාගේ පැහැදිලි කිරීම මොකක්ද කොහෙද දිල්කා ඔවා තියෙන්නේ එහෙම තියෙනවා එහෙම 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 ඔයාගේ ඉති අදහසක් තියෙනවා නෑ එහෙම මතයක් තියෙනවා ඒ තියෙන කාරණා පිළිබඳව ඔබතුමාගෙන් අහන්නේ නෑ අතරම එහෙම එකක් නම් කොහෙවත් ආවේ නෑ හරි අපි හිතමු දැන් මං එවැනි අදහසක් කරනවා දැන් මං එවැනි අදහසක් ඉදිරිපත් කරනවා කියලා එහෙම දෙයක් තියෙනවා කියලා ඔයා නිර්මාණය කළා නෑ එහෙම කියන්න බෑ එහෙම කියන්න බෑ ඔබතුමාට හොඳයි හොඳයි අතර කොහෙත් තිබෙන්නේ හොඳයි ඔබතුමා හොඳයි ඔබතුමා එහෙම හිතලා පිළිතුරක් ලබා දෙන්න අහන්නයි කියක් තියෙනවා මගේ හොඳයි ඔබතුමා එහෙම හිතලා පිළිතුරක් ලබා දෙන්න එහෙම බැලුවොත් අපි පක්ෂේ දැන් කාටවත් ඉන්න හම්බෙන්නේ නෑ ලාල්ටත් යන්න වෙනවා විජිතටත් යන්නවා ඉතින් ඒගොල්ලෝ ජනප්‍රියයිනේ විමල් වීරවංශ මහතාටත් යන්න වෙනවා විමල් වීරවංශ මහතා අනුරජ ජනප්‍රියනේ දැන් අනුරවත් යවන්න වෙනවා දැන් කවුද තියාගන්නේ එතකොට හඳුන්වත් යවන්න වෙනවා ඈ ඊට පස්සේ විමල්වත් යවන්න වෙනවා වසන්ත සමරසිංහවත් යවන්න වෙනවා දැන් මේ ඒගොල්ලෝ ඔක්කොම දන්නවනේ සමාජේ එතකොට දැන් කොහෙන්ද ඊට පස්සේ මාර කතානේ මේවා කවුද වගේ විමල්ද විමල්ගේ කතාව වෙන කතාවක්. ඕක ඇති තරම් පැහැදිලි කරලා තියෙනවා. ඔව් පැහැ. ඔව් ඔව් ඔබතුමා 360 දීම එතුමා ඉවත් වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරා. දැන් ඒ කාරණයත් එක්ක තමයි මේක අහන්නේ. මේ දැන් ඔබතුමාව යම් විදියකට මෙහෙම වෙන්නත් පුළුවන්. ඔබතුමා මේවල පළාත් සභා මාව ඉවත් කරන්න ඕන නම් පක්ෂයට ඕන වෙලාවක පුළුවන්. හරිද? ඕන වෙලාවක පුළුවන්. මට යන්න ඕන නම් මම මේක ස්වේච්ඡාවෙන් කරන්නේ. පක්ෂ යම් වෙලාවක කිව්වොත් ලාල් ඔයාගේ ස්වේච්ඡා සේවය දැන් හොඳටම ප්‍රමාණවත්. ඔයා දැන් යන්න කිව්වොත් මම යනවා. ඒ ඇරෙන්න හරි. ඔව්. මට යන්න ඕන කියලා මට හිතුණා මම දැන් මේක කරා ඇති කියලා. ඒත් මට යන්න පුළුවන්. හරි. ඉතින් ඔය අවස්ථාව දෙක ඒ කියන්නේ මොකද දන්නවද අපි සංවිධානයන්නේ. ඒතර සංවිධානයකට අවශ්‍යතාකල් වැඩ කරන්න අවශ්‍යතාකල් තමයි අපි වැඩ කරන්නේ. ඒ ඇරෙන්න සෝමන් සහෝදරයා යෝජනාව ගෙනාවා. අපි එකඟුණා කියන්නේ මොකද්ද? අපි තව පැත්තකින් තීරණය කරලා දිනවා ඔබ දැන් නායකත්වයෙන් වෙන වැඩක් කරන්න කියලා. ඒක අරක බාරගත්ත කියන නැත්නම් අපිට කියන්න තිබුණේ නෑ අනුරතාම ඕනේ නෑ මේ සෝමන් සහෝදරයාම තව ටික කාලයක් අපි යමු කියලා. ඒ කියන්නේ අපි ඒක පිළිගත්තා කියන එකනේ. ඉතින් මං සම්බන්ධයෙන් උත් පිළිගත්තොත් ඔයා දැන් මේ වැඩ කරා ඇති දැන් ඔයා මෙහෙම ඉන්න කියලා මං ඒක බාර ගන්නවා. කිසි ප්‍රශ්නයක් නෑ මොකද මේ මට මේකෙන් පෞද්ගලිකව ලැබෙන බම්බුවක් නෑනේ. නේ? මම ඒක අපි සාක්කුව අරන් එන්නේ නෑනේ ආවේ හදවතයි මුලෙයි විතරනේ අරන් ආවේ. මුලෙත් තව පක්ෂයෙන් වැඩි දියුණු කරානේ. එකක් කියන්න ඕන මම ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂේ හැර වෙන කිසිම දේශපාලන පක්ෂයක කවදාක්වත් දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි මම ඕන පක්ෂයක අයත් එක්ක කතා කරනවා, hina වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කතා කරනවානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කතා කරනවානේ. තමන් කාත් එක්ක හරි කතා කරද්දී තමන්ගේ දේශපාලන ස්ථාවරය තමන්ට තියාගන්න බෑ කියලා සැකයක් තියන අය ඉන්නවනะ. තමන්ව තමන්ට ෂුවර් නැත්තම් ඒගොල්ලෝ මහින්ද එක්ක කතා කරන්න නම් යන්න එපා විශේෂයෙන්ම. තමන්ට තමන් ෂුවර් නැත්තම්. දැන් විමල්ට එමුනේ නන්දන්ලට උනේ ඒකනේ. හරි කතා කරා දැස්සුවා කොක්ක. ගැහුවා ගිල්ලා ගුලිය. එහෙම කොකු වලට ලාල්කාන්ත අහුවෙන්නේ නැහැ කියලා. අහුවෙන්නේ නැහැ. අල්ලන්න බෑ. කතා කරන්න පුළුවන්, hina වෙන්න පුළුවන්, ඕන එකක් පුළුවන්. ඒකට මම ලෑස්ති. නමුත් මට තියෙන ස්ථාවරයක් හොඳට. එයා තියෙනකන් ඉතින් ආයි කාටවත් මුකුත් කරන්න බෑ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ තන ආක්‍රමණය කරමින් ඉන්නවා කියන මතවාදයකුත් පෙරෙන්නට තියෙනවා ඇහෙනවා දැහිම එහෙම එහෙම දෙයක් දැනෙන්නට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ තන ගනිවිද බෑනේ බැරි හේතුව මේකයි දැන් මං කෝ අපි ස්වේච්ඡා සංවිධානය සරත් පොන්සේක මහත්තයා පක්ෂයට බෑ ස්වේච්ඡා සංවිධානයක් වෙන්නේ එහි වැඩ කරන කිසිම සමාජිකවට බෑ ස්වේච්ඡා සේවකයෙක් වෙන්න එහෙම බෑ සරත් පොන්සේක මහත්තයාට බෑ මේ තියෙන සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් ඉදිරිපත් කරන්න අද වෙනකන් ඉදිරිපත් කළත් නැහැ අපි අහන මේන් බලවන්න කියලා වැඩි ඕනේ 48 ඉඳන් මේ රටේ දේශපාලනය කරපු අය ඉන්න බලයට ආපු අය ඒ දේශපාලන අයතා ලෙස හම්බ කරපු එහෙම නැත්නම් මුදල් සහ සම්පත් මේ මේ පොදි වැඳපුවා ඊළඟ හදන ජනතාවාදී ආණ්ඩුව සූදානම් වෙන්න ඕන අපි කියන්නේ මොකටද ඒවා නැවත පවරා ගන්න අයතා ලෙස එකතු කරපු ගොඩ ගහගත්ත සියල්ල සාධාරණව නෙමෙයි නැවත පවරා ගන්න ඊළඟ අපි පත් කරන ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන නැත්තම් මේ මේ අපි කරන දේශපාලනේ වැඩක් නැහැ. අයි අපි බනිනවා, වැරදි කියනවා, හොරකම් කරලා කියනවා, දූෂණය කියනවා, වංචා කියනවා දැන් ගන්න කැමතිද? ඔබතුමාලා මේ පිළිබඳව කතා කරාට ඔබතුමාලට වඩා මනාප ඡන්ද හිමි වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට. ඒ ඒ අර්ථයෙන් තමයි සඳහන් කරන්නේ. කලීටත් මනාප දුන්නේ. නමුත් පැහැදිලිවම පසුගිය පළාත් සභා ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණට වඩා ඉදිරියට ආවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. එතකොට පක්ෂවලට ඉදිරියට එන්න පුළුවන් අපේ තැන ගන්න බෑ. ඒකෙන් ඒකෙන් අර්ථ ගැන්වෙන්නේ ජනපදනම ඔබතුමන්ලාට හිටපු හෝ දැනටත් ඉන්න එහෙමත් නැත්නම් දෙපැත්තටම ඉන්න මේ 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 ජනපදනම සරත් ෆොන්සේකා මහතා වටා ගොනු වෙනවා කියන එක නෙමෙයිද අපිට ඇත්තටම දැන් දේශපාලනේ තියෙන්නේ මේ මේ ආණ්ඩුව පෙරලන ජාතික දේශපාලන වැඩපිළිවෙලක් පිළිබඳ තමයි අපිට තියෙන්නේ එහෙම නැතුව සරත් ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය ගැනවත් වෙනත් පක්ෂ ගැනවත් දයක් නෙමෙයි අපිට ආණ්ඩුව පෙරලීම සඳහා ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ ජනපදනම වැඩි කරගත යුතුයිනේ අනිවාර්යයෙන් එතකොට ඒ ඒ ජනපදනම තුල ඉන්න පිරිස් වෙනත් පැත්තකට යනවා නම් ඒකෙන් ඒක අපිට අවශ්‍යයි ඒක අපිට අවශ්‍යයෙන්ම යනවා නම් එතකොට අපි දැනගන්න ඕන අපේ වැඩපිළිවෙල හොඳට පැහැදිලි කරලා ඉදිරිපත් කරලා අපේ පදනම් ආරක්ෂා කරගන්නත් අපේ පදනම් වැඩි දියුණු කරගන්නත් ඒක ඉතින් සිද්ධ වෙයි ඔබතුමා විශ්වාස කරනවාද අඩුම තරමේ මේ පළාත් සභා ඡන්දයේදීවත් ඒ සඳහා යම් පියවරක් ඉදිරියට තබන්නට ඔබතුමාලට පුළුවන් වෙයි කියලා අපි ඒ කියන්නේ දැන් අපි ඉන්නේ පළාත් සභා ඡන්දයක් සහ ජනාධිපතිවරණයක් සහ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සහ රටේ ඇතිවලා තියෙන ජාතික දේශපාලන කාරණා පිළිබඳ පුළුල් සාකච්ඡාවක. ඒතර එහෙම සාකච්ඡාවක් මීට කලින් තිබ්බේ නැහැ. හරි. එතකොට තිබුණේ පළාත් සභා ඡන්දෙ විතරයි. ඒකට ගියා ඒක කළා. එතකොට ඒ ඔක්කොමත් එක්ක අපි විශ්වාස කරනවා සහ දැන් මේ මේ ආණ්ඩුව පිළිබඳවත් දැන් මේ ඉන්නේ 2010 රජ්ජුරුව හැටියට ඔටුන්න දාගත්ත රජ්ජුරුව නෙමෙයි. ඒ යාගේ ඔටුන්න දැන් ගැලවිලා තියෙන්නේ. හරි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මොනා ඇඳගෙන හිටියත් කොහ මොනා වහන් ඉන්න ගියත් පොඩක් ඒවා පොඩක් එහාට මෙහාට වෙලා ඇත්ත තත්ත්වේ පේන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ පිළිනොගන්න ඒකට ඡන්දේ දෙන්න බැරි මෙහෙම පිළිස් ඔබතුමන්ලා ඔය කොයිතරම් පැහැදිලි කිරීම කරත් ජනතා විමුක්ති පෙරමුණ ළඟට එන්නේ නැතුව ඇයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ළඟට ගිහිල්ලා තියෙන්නේ? ඔහුගේ කාලේ කිසිම විපක්ෂයක් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ. අපිත් ඇතුළු දැන් අපි ඉදිරිපත් කළා තියෙනවා මේ දැන් අපි කියනවා මේ මේක බලන්න මෙන්න අපේ වැඩපිළිවෙල මේක තියෙනවා රට හදන විදිය අපි ජනතාවට කතා කරන්නේ මෙතෙන්ට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබ්බද ඔබට එන්නේ නැතුව ඒ ජනපදනම ඔවුන්ට යන්න ඒකෝල ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ එහෙමනම් ඇයි අපිට ජනපදනම ගියේ නැහැ කොහෙවත් එහෙමනම් ඒ කියන්නේ මේකයි ඒ කියන්නේ මම අර කිව්වේ අපි ගිනිච්ච ටික තියලාවා කියලා කලින් මම පැහැදිලි කිරීමක් කරේ ඊට පස්සේ අපේ ටික දිගටම තියෙනවා තාම අපේ අපේ වැඩි උනේ නැහැ. හරි. එක තැනකට අපි ආවා එතන සිට දැන් මේකට දින්දා ගන්නකො අපිට අනුරාධපුරේ තිබුණා එකක් ඒක අපිට ආවා. ඈ කුරුණෑගල එකක් තිබ්බ එක කොහෙවත් නැති උන්නේ. හරි. ඒ කියන්නේ දැන් තියෙන මේ අපි තියෙන එක තියෙනවා අලුත් උනේ නැහැ. කුරුණෑගල වගේ තැනකට ටිකක් අලුතුත් උනා ටිකක් වැඩිත් උනා. අලුත් උනේ නැහැ. ඉතින් අලුත් වෙන්න නම් දැන් මේ ආණ්ඩුව පෙරලලා වෙනස්සලා වැටෙන්න ආණ්ඩුර ඡන්ද දෙමිනිස් වෙන්න එපා කියලා විලා. කොහට දෙන්නේ? කොහෙ නැතුණාම එහෙම දුවනෝ. ඉතින් අපි දැන් මේ කරුණු පහක් මත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිනෝ. ජනතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක්, නිවල් මිනිහ. අද නිවල් මිනිස්සු නැන්නේ ඔක්කොම තියෙන කොඳු කැඩිච්ච සමාජයන්නේ. හැමෝටම යටත්. රාජ්‍ය සේවයට ගියත්, පොලිසියට ගියත්, තනකට ගියත් මිනිස්සුන්ට අද
පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් ඒක හදන්න ඕන. ඉතින් ඔක්කොමත් එක්ක තමයි අපි මේ වැඩේට ගිහිල්ලා තියෙන්නේ. අපි හිතනවා ජනතාව මේක බාරගනී කියලා. මානව හිමිකම් සැසිපාරේ 28 පැවැත්වෙන්නට නියමිතයි එහෙම සාකච්ඡාවක් තියෙනවා. දැන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ කියලා ඉල්ලන පිරිසක් ඉන්නවා. දැන් මේ අය LTT ත්‍රස්තවාදයේ පවතින කාල වකවානුව තුළ මොන විදිහටද කටයුතු කරේ, මොන ආකාරයටද LTT සංවිධානයත් එක්ක සම්බන්ධතාව පැවැත්වුවේ කියන සාකච්ඡාවත් ඔය අතරේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ LTT ත්‍රස්තවාදය යුද්ධෙන් පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි ඒ කාල වකවානුව තුළ හිටියේ. එතකොට එහෙම හිටපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට ඔබතුමන්ලගේ අදහස මොකක්ද? මේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම සහ එහෙම ජාත්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධයෙන් බල කිරීම කියන කාරණාව මත හිඳමින් කතා කරොත් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ කොයි පැත්තේද? මේම දැන් යුද්ධයෙන් ප්‍රභාකරන් පරද්දන්න පුළුවන් කියන එක අපි දිගටම දරපු මතය. ඒ මතය වෙනුවෙන් අපි ක්‍රියාත්මක වුණා. රටේ යුද්ධයක් ගියා. හරි. හැබැයි රටක යුද්ධයක් වුණාට පාලකයන්ට අයිතියක් නැහැනේ මානව හිමිකම් උල්ලංඝනය කරන්න. යුද්ධ වෙනයි. හරි. කාට උනත් කොයි රටකවත් අයිතියක් නැහැ. අපිට මොකෝ අත්තරංගුඩු ගත්ත මිනිස්සු ඝාතනය කරන්න බෑ. හරි. ඒව කරන්න බෑ. ඒව කරලා නම් ඒක එතකොට වැරද්දක් වෙනවා. හරි. එතකොට දැන් මේ ආණ්ඩුවට තියෙනවනේ මේ චෝදනා. මේ ආණ්ඩුව එහෙම කරා කියලා තව තව චෝදනා තියෙනවා. හරි. දැන් චෝදනාවක් තියෙනවා. සුදු කොඩි අරගෙන ආපුවාට වෙඩි තිබ්බා කියලා. එම චෝදනාවක් තියෙනවා නේද? හරි. ඒතර සරත් පොන්සක මහත්තයා දිගටම කියනවා මම නායකත්වයේ දීපු හමුදාව එහෙම දෙයක් කරලා නැහැ කියලා. හරි. නමුත් චෝදනාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් සම්බන්ධයෙන් අපි දේශීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපි ආණ්ඩුවට මේ යුද්ධය ඉවරච්ච ගමන් යෝජනා කරා. අපි තමයි මේ යෝජනාව ආණ්ඩුවට ගෙනාවේ. එහෙම නැත්නම් හතුරෝ රටට හතුරෝ යම් යම් දේවල් පාවිච්චි කරගන්න පුළුවන්. ඒ නිසා අපි සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව මේ යුද්ධෙන් කරදරයටපත් වෙච්ච අසාධාරණයක් වෙච්ච අයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියන පදනමේ ඉඳන් දිගටම කතා කරනවා. ඉතින් ආණ්ඩුවෙන් ඒවා හරියට උනේ නැහැ. උනේ නැති වෙනකොට තමයි වෙන අයට මේ බාහිර මැදිහත් වීමක් කරන්න ඉඩ හැදෙන්නේ. ඒතර අපි ආණ්ඩුවත් එක්කත් එකඟ නැහැ. මේ අධිරාජ්‍යවාදීන් එක්කත් එකඟ නැහැ. මේ දෙකොල්ලොම වැරදි. එනිසා අපිට ඕන මේ අධිරාජ්‍යවාදී බලපෑමත් නවත්ත ගන්න ඕන රටට තියෙන මේ ආණ්ඩුව ඉවත් කරගන්නත් ඕන. මේ දෙකම නරකයි. හරි. ඉතින් මේ දෙකම නරක දේ ඉවත් කර ගැනීමෙන් පමණයි අපිට රටක් විදියට නිදහසක් හම්බෙන්නේ. හරි. අපි මහින්දගේ පාලනය තියාගෙන අපි හිතනවා නම් අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම ඉවර කරගන්න පුළුවන් කියලා බෑ. ඉතින් ඒ නිසා මේ දෙකම එකට අරගෙන දෙකම ඉවත් කර ගැනීම අරමුණු කරගත් වැඩ පිළිලක් තමයි අපේ සැලැස්මේදී. මහින්ද රාජපක්ෂ පාලනය පෙරලලා වෙනත් විකල්පයකට ගියොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට යත් එක බෑ මොකද කරන්නේ. යත් එක මොකද කරන්න මම කතා කරන්නේ නැහැ නේ. එතකොට විකල්පේ මොකක්ද? විකල්පේ අපි දැන් මේ ලෑස්තිනේ ඒකනේ ලාල් කාන්තෝ මෙහෙට ආවා. අනුර නායකයා කරා මධ්‍යම කාර සභාව පුළුල් කරා දේශපාලන මණ්ඩලය අලුත් කරා ඔබ අපේ දැක්ම කියලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. ඇයි මේ? ඔබ අපිට මේ මොකටද? අපි රනිල් වික්‍රමසිංහත් එක්ක මොකක් හරි කරන්න නම් මෙහෙම ඕනේ නෑනේ. දැන් ඔබ විශ්වාස කරනවාද මේ මීළඟ ජනාධිපතිවරණයේදී ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔය කියන දැක්ම ජනතාව පිළි අරගෙන මේ වෙනස කරන්නට ඔබතුමන්ලට වරමක් ලබා දෙයි කියලා? අනිවාර්යයෙන්. අපිට තියෙනවා අපි සම්මත කරා සමුලෙදිත් ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාලනය පරාද කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කොමිෂන් සභා ස්ථාපිත කරන එහෙම ජාතික සැලැස්මක් සහිතව ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන්න ඕන ඒ වැඩපිළිවෙල දිනවන ක්‍රියාමාර්ගවලට කියලා අපි යෝජනාවක් සම්මත කරා. ඒ කියන්නේ අපේ ඉලක්කයක් තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරද්දන ජාතික දේශපාලන වැඩපිළිවෙලක් රටේ ක්‍රියාත්මක කරන්න. ඒක සාර්ථක කරන්න පුළුවන්. හේතුව දැන් ඉන්නේ 2010 වයින්ද නෙමෙයි. එනිසා ඔබ විශ්වාස කරනවා පැහැදිලිවම මේක වෙනස් කරන්නට ඊළඟ ජනාධිපතිවරණ හැකියාව තියෙනවා කියලා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට පෙළ ගැහිලා ඉන්නවා සහ ඒ ප්‍රමාණවත්ව ඒ උමනාවෙන් අපි වැඩ කරගෙන යනවා. ඒ උමනාවෙන් බලවේග වලට ආමන්ත්‍රණය කරනවා. ඒතර පලාත් සභා ඡන්දෙත් අපි ගන්න ඒකෙම එක කොටසක් විදියට. ඒ කියන්නේ
පළාසභා මීට කලින් අපි තුමුකො උතුරු මැද සබරගමුව තිබ්බම ආයි ආයි පළාසභා ඡන්දයක් නේ. ඒක දෙවරයි. ඒක තිබ්බට පස්සේ ආයි එන්නේ පළාසභා ඡන්දයක්. දැන් මේ පළාසභා ඡන්දෙන් පස්සේ එන්නේ ජනාධිපතිවරණය. ඒක මහින්ද මහත්තයත් මේක සලකන්නේ ජනාධිපතිවරණයේ පූර්ව ඡන්දයක් විදියට. අපිත් සලකනවා. එනිසා අපි ජනතාවට කියන්නේ රයිට් මහින්දගේ ඡන්ද ටිකක් අඩු කරන්න. මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරන්න. අපි ටිකක් උඩට අරන් දෙන්න කියලා අපි කියන්නේ. ඇයි ඊළඟ වැඩ පිළිලට යන්න. ඉතින් ඊළඟ වැඩ පිළිල මොකද්ද? ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරද්දන්න. වෙන කෙනෙක් දිනවන්න ඕන. කවුද වෙන කෙනා? ඒ පිළිබඳව තාම ඔබතුමලට අදහසක් නැහැ. කෙනා අපි තීරණය කළා නැහැ. කෙනා හොයන්න ඕන. ඒක සමාජයට අපිට ඔක්කොම දින වැඩක්. ඊළඟ දේ තමයි මේ දිනන කෙනා අර කොමිෂන් සභාව ටික පිටවන්න ඕන. මහින්ද තියන්නේ නැහැ නේ. කොමිෂන් සභාව ටික පිටවලා සාධාරණ මැතිවරණයක් තියන්න ඕන ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කරගන්න. ඒ පත් කරන ආණ්ඩුවේ වැඩ පිළිල තමයි මේ තියෙන්නේ. ලංකාවේ යුද අපරාධ පරීක්ෂණයක් සිද්ධ කිරීමේ අවදානමක් මේ වෙනකොට තියෙනවා ඔය ජිනීවා සමුළුවට සමුළුව ගැන කතා කරද්දී අපි ඔය යුද අපරාධ පරීක්ෂණ පිළිබඳවත් කතා වෙනවා දැන් එහෙම වුණොත් ඉන්නේ ඒකට උත්තර දෙන්න එහෙම එවැනි අතපෙවීමක් එවැනි ජාත්‍යන්තර මැදිහත් හත්වීමක් සිද්ධ කළොත් ඒකට උත්තර දෙන්න සිද්ධ නොවෙච්ච දේවල් සිද්ධ වුණා කියලා කියන්නත් සූදානම් පිරිස් අපේ රට ඇතුලෙන් හොයාගන්න එක ඒ තරම් අපහසු කාරණාවක් නෙමෙයි දැන් ඔය අතරේ ජාත්‍යන්තරය තුල ලංකාව හුදකලා වීමේ අවදානමක් පිළිබඳවත් කතා වෙනවා. දැන් මෙවැනි තත්ත්වයක් තුල ජනතා විමුක්ති පෙරමුණ ස්ථානගත වෙන්නේ කොතනද? මේ ජාත්‍යන්තර මැදිහත් වීම, මේ විදිහට ජාත්‍යන්තරය තුල ලංකාව හුදකලා කිරීම, මේ කියන කාරණා පිළිබඳව සාකච්ඡා වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ අදහස සහ ඔවුන් ස්ථානගත වෙන්නේ තැන කොතනද? ඔව් දැන් මේ ඔක්කොම එන්නේ අපේ රට ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, සමාජීය වශයෙන් ඔවුන්ට අවනත කරගන්නනි. මේ සියල්ල නැත්තම් ওই උදාපරාධ කතා එන්නේ නැහැ. හරි. ඔය ඔය සියල්ල එන්නේ මුළුමනින්ම අපේ රට ඔය කියන ශේෂ හතරෙන්ම ඔවුන්ට අත්පත් කර ගැනීම අරමුණු කරගෙන. වෙන මොකටවත් නෙමෙයි. ඒක අපි දන්නවා. එතකොට ඒක පරාද කරන්න තියෙන එක ක්‍රමයයි. ක්‍රමයේ තමයි සමස්ත ජනතාවම පෙළගස්සන්න ඕන එකට එරෙහිව රට. ඉතින් දැන් මේ මොකද්ද යෝජනාව කියන වෙලාවේ ඡන්දයක් දුන්නම මුළු සමස්ත සමාජයක් එකට පෙළගස්සන්න පුළුවන්. ඡන්දයක් නොතියන්න මොන වෙලාවක් නෙමෙයි මම කියන්නේ මේ ආණ්ඩුවේ වැඩගෙන හිතන්නකෝ ඡන්දයක් නොතියන්න මොන වෙලාවක් ඇයි එක්සත් ජාතික පාක්ෂිකයා ජීපී එක්කෙනා ශ්‍රී ලංකා එක්කෙනා කිසිදු පක්ෂයකට අදාළ නැති අය සියලු දෙනා පොදු ජනතාව විදියට මේ අධිරාජ්‍යවාදීන් මේ රට අත්පත් කරගන්න එකට එරෙහිව සමාජ දේශ බලවේගයක් උන්නගන්න ඕනේ ඒක කරන්න බෑ නෙමෙයි ඡන්ද දැම්මෝ අපි අපේ සටන මැති ඇමතුරු තමන්ගේ දූල් දූලා පුත්තු දිනවන සටන. දැන් යන්න බෑ ලෝකේ වටේ කැන්වසින් එක. ඒ කැන්වසින් එක නතර කරලා තමන්ගේ දූලා පුතාලා බෑනලා නෑනලා ඔය එක එක නම් වලින් එන අය දිනවන ප්‍රොජෙක්ට් එකකට බෑලා දෙන්නේ. ඉතින් කොහොමද මේ යුද අපරාධ වලට හරි වෙන මොනවාට හරි මුහුණ දෙන්නේ. ඒ නිසා කරන්න ඕන දේ තමයි ජනතාව අපි සංවිධානය කරන්න ඕන අධිරාජ්‍යවාදී සියලු පෙරමුණු පරාද කරන්න. ඒක තමයි තියෙන උත්තරේ. ඉතින් අපි දැන් මේ සූදානම් වෙන්නේ ඒකට තමයි. සියලු ජනයා පෙළගස්සන්න ඕන මේ රට ඇතුළේ කරන අපරාධයටයි පිටින් කරන අපරාධයටයි දෙකටම විරුද්ධව. ඒකෙන් විතරයි ගැලවීමක් තියෙන්නේ. ඒ පෙළගැස්වීම වෙන කමයක් නැහැ. ඒ පෙළගැස්වීම ඇතුළේ මෙවර පළාත් සභා ඡන්දයේදී පැහැදිලි වෙනසක් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දපදනම තුළ ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය තුළ පැහැදිලි වෙනසක් සිද්ධ වෙයි කියලා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔබතුමා කටයුතු කරනවා. බලාපොරොත්තු වෙනවා අපි ඡන්දදායකයන් ඉල්ලනවා අපිව ඉන්න තැනින් ඉහළට ගේන්න. ඒක ඔබට හොඳයි රටට හොඳයි. අපි ඒ ඉහළට ගේන එක පාවිච්චි කරලා ඊළඟ රට ජයග්‍රහණය කරන වැඩපිළිවෙලට සාර්ථකව වැඩපිළිවෙල සකස් කරගන්න. එහෙම නොවුනොත් අපි මොකද්ද තීරණය කරන්න ඕනේ? නොවුනොත් එහෙම එහෙම දෙයක් නොවුනොත් නොවුනොත් ඉරපෑවුවොත් ඔව් එහෙම 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 දෙයක් සිද්ධ වුණේ නැත්තම් ඔබ කියන විදිහට ඔබ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වෙන විදිහට එවැනි නැගිටීමක් සිද්ධ වුණේ නැත්තම් ඊළඟ පියවරක් පිළිබඳව අවධානය යොමු කරන්නට අවශ්‍යයි දැන් ඉඳලා මේ පිළිබඳව සූදානම් කරන්න අවශ්‍යයි. ඒකා දේශපාලනයේදී වුණොත් නොවුනොත් කියන ඒවට උත්තර නැහැ. එතකොට ඔබතුමන්ලට අර ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳව යම් තීරණයක් ගන්නට සිද්ධ වෙනවනේ ඔබතුමන්ලා පැහැදිලිවම සඳහන් කරනවා ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබතුමන්ල වෙනසක් කරනවා කියලා. ගොඩක් ජාති කියන්න හොඳ නැහැ. හරි උනොත් නොඋනොත් කියන ඒවා ඒවා අදාළ නැහැ දේශපාලනයේ. දැන් තියෙන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය තුළ අපි වැඩ පිළිලක් ගෙනල්ලා තියෙනවා. ඒක අපි සාර්ථක කරගන්න වැඩ කරනවා.
තොර අපිට විශ්වාසයි දැන් මේ තියෙන සියලු පෙළ ගැසීම් 90 නැත් අපි මේ වැඩ පිළිකට යන්නෙත් නැහැ මේ වෙලාවේ චන්ද්‍රයන්න තිබ්බනේ කලින් විදියට නමුත් අපි අලුත් විදියකට යන්නේ ඉතින් ඒ නිසා අපිට විශ්වාසයි ජනතාව අපි ඉන්න තැනින් ඉහළට ගේනවා ඒ ඉහළට ගේන එක අපි ජනතාවගේ ජයග්‍රහණයක් දක්වා ඉදිරියට ගෙනියනවා ඒක ප්‍රමාණ වේ ප්‍රමාණවත් වේ කියලා විශ්වාස කරනවා ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනසක් කරන්න නෑ ඒකම ප්‍රමාණවත් නෑ ඒකම ප්‍රමාණවත් නෑ මුළු පළාත් සභාවම අපිට දුන්නත් ප්‍රමාණවත්මදී ඊළඟ ජනාධිපතිවරණේ මහින්ද පරද්දන්න මුළු පළාත් සභාවම දුන්නත් මදි ඒක ඊට වඩා ජාතික වැඩපිළිවෙල. හැබැයි දෙන ඕන ප්‍රමාණයක් වටිනවා ඊළඟ වැඩේට. පළාත් සභාවම දෙනවන්න වඩා හොඳයිනේ. අපි හිතන්නේ පළාත් සභාව අපිට දෙයි කියලා. එතකොට ඔබතුමන්ලා ඒත් ඒ ඒකත් එක්කම විශ්වාස කරනවා ඊළඟ ජනාධිපතිවරණයේදීත් මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරන්නට බැරි වෙයි කියලා. මොකද්ද? ඔබේ කැමැත්ම? නේ දැන් ඔබතුමා සඳහන් කරනවානේ මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාව පරද්දන්න කියලා. පළාත් සභාවම අපිට දුන්නත්. පළාත් සභාවම දුන්නත් ඒක ප්‍රමාණවත් නැහැ. ඔයිට වඩා කොහොම නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඕන. ජාතික වැඩපිළිලක් ඕන. ඒ දිනල කරන්න මොකද්ද කියන එක ඕන. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ලොකු වැඩක්. පළාත් සභාවකින් බෑ ජනාධිපති වට්ටන්න. මේක ලේසියෙන් දාලා යන්න බලන් ඉන්නේ කොහොමද නෙමෙයි. සාමාන්‍යයෙන් මං හිතන්නේ මෙතෙක් බලයට පත් වෙච්ච ආණ්ඩුව වලින් දාලා යන්න අකමැති මේක මේක. හේතුව මොකද ගිලලා 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 රටම ගිලලානේ තියෙන්නේ. එහෙමයි යන්න අකමැති ටිකක්. හරි වැඩි කල් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේක තමයි යවන්න අමාරු ආණ්ඩුව. නමුත් ජනතාව මේක තේරුම් ගත්තම යවන එක මහ දෙයක් නෙමෙයි. මේ නිර්පාක්ෂික අපේක්ෂකයව සොයමින් ඉන්න ඔබතුමන්ලා තාම. බලමු. හොඳයි. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා දවසේදී 300ට සජීව සංවාදයේ සහභාගී වෙන පිළිබඳව. එවගේම අපටත් ස්තුති අප සමග රැදී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියක විරාමයකින් අනතුරු යලි 360 සජීව සංවාදයෙන් හමු වෙමු. සුබ රාත්‍රියක්.